ආයුබෝවන් අපේ ආදරණීය සිහිනේ කිරෑ සියලුම සමස්ත ප්‍රේක්ෂක සහෘද ප්‍රජාව සියලු දෙනාටම ආයුබෝවන් අපේ ගිය සතියේ වැඩසටහන ආරම්භයේදී කතා කළා වගේම මේ සතියෙත් මුලින්ම වැඩසටහන ආරම්භයට කලින් ඔබට මතක් කරන්නට තියෙන්නේ අපි මේ පසුකර යන්නේ මේ ගෙවමින් යන්නේ මේ අතහරිමින් යන්නේ ඊටාම තීරණාත්මක අවධියක් ඔබ සෞඛ්‍ය සම්පන්න ජීවිතය තව දහසකගේ ජීවිත ආරක්ෂා කරන්න තරම් හේතු කාරණාවක් වෙනවා කියලා අපි කවදාවත් හිතන්නේ නැතුව ඇති. ඒ නිසා ඔබේ කීකරුකම, ඔබේ ආවනතකම, ඔබේ විනීතකම, ඔබේ සෞඛ්‍ය සම්පන්න බව, ඔබ දුටු නොදුටු තවත් දසදහසකගේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සුවසෙත සඳහා හේතු කාරණාවක් වෙනවා කියන එක අපි මතක් කරමින් ඔබට ආරාධනා කරනවා ඉවසන්න දරා ගන්න අදිෂ්ඨාන කර ගන්න අපි ජීවිතේ ලෙහෙසියෙන් පෙරදුණු රටක් හෝ ජාතියක් හෝ සමාජයක් නෙවෙයි. ඒ නිසා මීට වඩා ගිරිදුරුක මීට වඩා දැවැන්ත ප්‍රශ්න අභියෝග හමුවේ ශ්‍රී ලාංකිකයින් වශයෙන් නැගී සිටපු අපේ මෙතනදිත් එකවන්ව ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද හේතුව මම විතරක් නෙවෙයි අපි හැමෝම ආරක්ෂා වෙන්න ඕන නිසා. ඉතින් මේ පණිවිඩය ඔබේ හදවතේ ලියලා සටහනක් හැටියට තියලා අපි නැවතත් සුපුරුදු විදියට අපේ වැඩසටහන පටන් ගන්නවා. සිහිනේ කිරෑ ඔබත් පමත් ත්‍යාකරන සෞන්දර්යාත්මක පාලම. දැන් 255යි. හිතන්න සති 255ක් අපි ඇවිත් ඉන්නවා එකට. ඔබේ ශක්තිය නිසා ඔබේ ආශිර්වාදය නිසා අපි මෙතරම් දිගු දුර ගමනක් ආවා. අපි පුළුවන් තරම් තව ඉස්සරහට යමු. අද අපි ආරාධනා කළ සිහිනේ කිරෑ අපේ වැඩසටහනේ ගීත තමන් කැමති ගීත 10 අරගෙන ඇවිත් අපිත් එක්ක මේ සුන්දර හෝරා දෙක ගත කරන්න. මේ රටේ යහපත් පුරවැසියෙක් හැටියට තමාගෙන් රටට සහ සමාජයට ඉටු විය යුතු සේවාව නොපිරිහෙලා ඉෂ්ට කරපු විද්වතෙකුට. ඔහු විටක විශ්වවිද්‍යාල මට්ටමේ උපදේශකවරයෙක්. තවත් විටක ඔහු මානව හැකියා විශේෂඥවරයෙක් වශයෙන් කටයුතු කරනවා. මේ හැම දෙයකටම වඩා මම ඔහුට කැමතියි. ඔහු ජීවිතේ හැමදාම පටන් ගන්නේ අපිට සුන්දර සුබවාදී පණිවිඩයක් කියලා. මේ ඔබ හොඳින් දන්න අපි හොඳින් දන්න අපි ගරු කරන ප්‍රවීණ දේශක සනත් ගමගේ. අයිබෝන් සනත්. අයිබෝන්. ඔව්. ඒ වගේම අද සනත් තෝරන ගීත 10 ගයන්නට අපි ආරාධනා කළා. විශේෂයෙන් සනත්ගේ විශේෂ ඉල්ලීමක් තිබුණා. අද වැඩසටහන ගීත ගායනය සඳහා නදීක ගුරුගේ මගේ සහෘද හිතවත අනිවාර්යෙන් සහභාගී කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් අපි ඒක ඒකමතිකව අනුමත කළා. නදීක ඇවිත් ඉන්න ඔබට සහ අපට ගයන්න. ආයිබෝන් නදීක. ආයිබෝන් සහෝදරයෝ. ඒ වගේම අපි සහාය ගායිකාව එහෙම නැත්නම් ගායන ශිල්පිනිය වශයෙන් ආරාධනා කළේ තාමත් ඒ උණුසුම තියෙනවා. ඔහු වෙනුවෙන් ඔබ ලියු දහසක් කෙටි පණිවිඩ අතරේ ඔබේ දුරකථනය ආරම්භ බලන්න තාමත් ඒවා ඒ විදිහටම ඉතිරි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබේ මතකේ තාමත් ඒ සුන්දර අතීතය තියෙනවා. ඒ හරහා ඔබ අපිට තිරණය කරපු ඒ අපූර්ව ගායන ශිල්පිය දෙරණ නාලිකාවේ ඩ්‍රීම් ස්ටාර් තරංගාවලියේ අවසාන සටන හිටපු තුන් දෙනාගෙන් පැලන් පළවෙනිය වශයෙන් තේරුණා. අපි ඒකට සුබපතනවා. හැබැයි දෙවැනියක් අපිට දුන්නා ඒ හා සමානමයි නුවන්දිකා සේනාරත්න. ආයිබෝන් නුවන්දිකා. හොඳයි. ඉතින් මේ අත් එක්ක එකතු වෙලා අපි යමු. ඒ වගේම අද දවසෙත් අපේ සංගීත සංයෝජනයේ ස්වර රටා මවන්නේ අපේ ගිය සතියේත් ඒ කාර්තව්‍යයේදී ඉතා විශේෂඥ ප්‍රාගුණ්‍ය හැකියාවක් අපිට පෙන්නපු ඒ තරුණ සංගීතවේදියා ප්‍රමුඛ කණ්ඩායම තරිඳු ජයතිලක. තරිඳු ආයිබෝවන්. සනත් මහත්තයා මොකද මේ දවස්වල කොහොමද දැන් අපි මේ වැඩසටහන් හොඳ ප්‍රවිෂ්ටයක් ගමු බලන්නේ? මම ඇත්තටම මේ සිහිනේ කිරෑ මටත් සිහිනයක් වුණා. සිහිනේ කිරෑ එන එක මටත් සිහිනයක් වුණා. හැබැයි ඒක එහෙම්ම මගේ ඔළුවෙන් ආපහු ගියා. මොකද මම බලන්නේ සාමාන්‍යයෙන් මේ හොඳ සංගීත වැඩසටහන් කීපයක් විතරයි රූපවාහිනී නාලිකාවල බලන්නේ. මේ
ඉතින් එක දවසක් මම බණ්ඩාරල සෙන් ජෝසප් විද්‍යාලයට ගියා වැඩසටහනකට ගියන් පස්සේ මගේ ක්ලාස්මේට් කෙනෙක් ඔහු දැන් ඒ ඉස්කෝලේ උගන්වන ගුරුවරයෙක් මට කියනවා සනත් මම බලාගෙන හිටියා ඔයා සීනේ ගිරා ඇයි කියලා තාම ආවේ නැහනේ මේක වෙලා දැන් මම හිතන්නේ සුමාන තුනක් විතර මේ ආපහු කොවිඩ් මේ වසංගතයට පාසල් වහන්න කලින් අන්තිම සුමානේ මට ආපහු මට මේක ඔළුවට ආවා මං ඒ වෙලේ මම දන්න තාක්ෂණේ මං චුට්ටක් පාවිච්චි කළා මං ඔබට මෙත් වඩන්න ගත්තා හුඟක් මෛත්‍රී කරන්න ගත්තා මොකද ඔබට කෙනෙක් දිනා ගන්න ඕන නම් ඔබ යාට මෙත් වඩන්න ඕනේ මං මෙත් වැඩුවා ඉතින් අහම්බෙන් මට පහුගිය සඳුදා ඔබෙන් කෝල් එකක් එනවා එන්න කැමතිද කියලා ඉතින් මගේ ඉහේ මලක් පිපුණා ඇත්තට මේක හරි අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක් මං මමත් ගොඩක් කල කියන්නේ සෑහෙන කාලයක් ඉඳ ඔබේ ලිපි කියවනවා කියෝ සනින් මේ ආසනෙට ආරාධනා කරන්නේ ඒක හොඳට පරිශීලනය කරලා දිගින් දිකට අධ්‍යයනය කරලා මනස එක්තරා තැනකදී කියනවා මේ තුමාට හෝ මේ තුමියට ආරාධනා කරන්න කියලා එහෙම තමයි ඔබ මෙතෙන්ට එන්නේ අපි හිතනවට වඩා සනත් මේ ආසනේ රසනේ වැඩි හුඟාක් රසනේ වැඩි වැඩසටහනක් මොකද ලංකාවේ තියෙන අතිශයින්ම ජනප්‍රිය වැඩසටහන ඉස්සලාම TMG මට ආරාධනා කරනකොට අන්තර්ජාලයේ ඔබේ නිවසට මේ මැදිරියට මෙන්න කියලා මීට අවුරුදු මම හිතන්නේ 18කට විතර කලින් එදත් දැනිච්ච දේ එතනින් එහෙට රූපහිනී වැඩසටහනකට එනවා කියන එක එච්චර ප්‍රශ්නයක් වුණේ හැබැයි අද මන් දන්න කාලෙක මේ තරම් සූදානම් වෙලා හපු වැඩසටහන හොඳයි එහෙනම් අපිට ලොකු රහක් සහ අධ්‍යක්ීම් රසක් බෙදා ගන්න පුළුවන් වේවි නුවන්දික කොහොමද මේ දවස්වල ජීවිතේ මේ දවස්වල තරඟින් පස්සේ සංගීත වැඩ කටයුතුම තමයි දිගටම කරගෙන යන්නේ. සින්දු ටිකක් හදාගෙන යනවා. අපේ ශේෂ්ත්‍රී ඉන්න ප්‍රවීණ සංගීතවේදින්ට කියලා කීප දෙනෙක්ට කියලා. මේ දවස්වල මගේ අලුත් විස්තරය ඒක තමයි. ඒක තමයි. දැන් මට මේ ඉක්මනින් පළවෙනි ගීතය යන්නත් ඕනේ. ඊට කලින් මේක අහන්න තෝ යන්න බෑ දැන්. දුවරුන්ට තාත්තලා ආදරේ කියලා හුඟක් තැන්වල කියවෙනවානේ. ඒ නිසාම මේ ඔබ අර තරඟේ දෙවනි ස්ථානයට පත් වෙන එක මම දකින්නේ දෙක නෙමෙයි. එක දෙක කියන්නේ අංක. මේ මොහොතේ පත් වෙන තත්ත්වය. ඒක අපිට එක දෙක කියලා කියන්න බෑ. තාත්තා මොකද කිව්වේ ඒ වෙලාවේ? තාත්තාගේ බලාපොරොත්තුවක් තිබුණා මම එක වෙයි කියන එක. ඉතින් මමත් තාත්තට පුළුවන් විදිහට පැහැදිලි කරලා දුන්නා ඒක අංකයක් විතරයි. එයාට දුක හිතෙන්නේ නැති වෙන විදිහට මම මගේ ඉදිරි ගමන යනවා කියන එක. ඉතින් ඒ වෙලේ තාත්තට සෑහෙන දුක හිතුණා. ඉතින් ඒක තමයි කියන් තියන්නේ අවස්ථාව සම්බන්ධ. ඔබ දෙවැනියා වෙච්ච වෙලාවේ ඔබේ තාත්තට දුක හිතුණා නම් මගේ කොළු පැටියා 14 වෙනි හිතින් එළියට යනකොට මට කොච්චර දුක හිතෙන්නේ. ඈ එහෙම හිතන්න හොඳ නෑ. ඒකයි වෙලාව නේද? නදීක සර් කොහොමද ජීවිතේ? සහෝදරයා ජනදා විද්‍යමයි පරේෂණ පුස්තක දෙකක් එළියට එන්න නියමිතයි. වැදි ප්‍රජාවගේ සංගීතය ගැන ඩොක්ටර් සෙලිග්මාන් එහුගේ පරේෂණ තිබුණු වැදි ජනතාවගේ සංගීතය සම්බන්ධව තිබුණු යම් සොයා ගැනීම් අවුරුදු 100 ගානකට පස්සේ ඔවුන්ගේ නූතන සංගීත චර්යාවන් එක්ක සමපාත වෙන්නේ කොහොමද කියලා බලන පරේෂණයක පුස්තක එළියට එන්නට සූදානම් ඉදිරි මාසයේ හෝ දෙක තුල ඒත් එක්ක මගේ පැරණි නිර්මාණ චිත්‍රපට සංගීත වේදිකා නාට්‍ය සංගීත සියලුම ටෙලි නාට්‍ය සංගීතයන් මගේ ෆියුෂන් මියුසික් මේ සියල්ල එකතු කරලා ඒ ටික මේ අවුරුදු 2020 ඇතුළත ඉවර වෙනකොට ඒක සියල්ල ඒ සංගීත රුචි ප්‍රේක්ෂකයාට දෙන්නට දෙන සූදානම් වෙනවා ඒ වගේම මේ දැන් අපි කතාවට සම්පූර්ණයෙන් පරිබාහිර සරල සුන්දර ප්‍රශ්නයක් අහනවා ඔබට හොඳටම විශ්වාසයිද ඔබේ ජංගම දුරකථනයේ මේ දැන් ඕෆ් කියලා ඔබ කියු නිසාම විසන්නේ ඒ කියන්නේ දැන් ක්‍රියා විරහිතයිනේ නේද හරි ස්තුති අපි යන් අපේ පළවෙනි ගීතයට අපේ ගුණදාස කපුගේ ශූරින් ගායනා කරන පියස හටහෙන් මකිනෝ මත මේ ගීතේ මං හිතන්නේ පළවෙනි වතාවට සිහිනේ කිරය වැඩසටහනට එන්නේ ඔබ ඇයි මෙතනින් පටන් ගන්න ජීවිතේ මේ ගීතය කපුගේ අපි හැම දවසකම අපේ පාසල් වයසේ අපිට හිටපු වීරයා
කපුගේගේ ආදරණීයම ගීතයක් ඒ විතරක් නෙමෙයි මහේෂ් ඔබම මෙහෙවපු සුරම්ම රාත්‍රිය වැඩසටහන තාමත් YouTube එකේ තියෙනවා බලන්න මිත්‍ර කපුගේ ඇවිල්ලා මේ ගීතයේ ඔබ ඉල්ලීමට පොඩ්ඩක් ගායනා කරනවා ප්‍රේමක්ක ඇවිල්ලා මතක් කරනවා මතකද මේක කපුගේ ඔයා වෙනුවෙන් කියපු සින්දුව කියලා තාත්තා මේ පුතා වෙනුවෙන් කියපු සින්දුව කියලා කපුගේ කියපු සින්දුව තමන්ගේ පුතා වෙනුවෙන් මේක කියන්නේ මම දැන් අර ගිරි ශිකර මුදුන් මැද වන ගැහැබේ මම යනකොට මම දැන් දකිනවා ඔයා එනවා මගේ පාරේ මගේ පියසටහන් වලින් ඔයා එනවා මා ලෝබනිමින් මේ කතා කරන්නේ අලුත් પરම්පරාව ගැන දැන් තාත්තා කෙනෙකුට තමන්ගේම පුතාලා තමන්ගේ පාරේ තමන්ටත් වඩා ඉස්සරහට යන එක තමයි හැම තාත්තා කෙනෙක්ගේම ප්‍රාර්ථනාව. ඉතින් ඒ පාරේ යන අර පුතා දිහා බලාගෙන ඉඳලා කියන මම බලනවා මගේම කාලේ මම ওই වයසේ හිටපු කාලේ ඔබේ නැති මම බලන්නේ ඔබේ ඇස් දෙකෙන් තමයි මම බලන්නේ. ඇයි මම ඔක ගීතයට තෝරගත්තේ? මහේෂ් මම මේ මීට අවුරුදු 15කට 16කට විතර කලින් මං හරි උද්දච්ච කුහක මනුස්සයෙක් බක පණ්ඩිතයෙක් මම විශ්වවිද්‍යාලයේ දේශකයෙක් විදිහට උගන්නන්න ගිහලත් මං මාස ගණනකින් මං අයින් වෙනවා මට මේ පරිසරේ වැඩ කරන්න බෑ කියලා මම හරි උද්දච්චයි මං හිතාගෙන ඉන්නේ මං තරම් මනුස්සයෙක් ලෝකේ නෑ කියලා ඉතින් ඔය කාලේ ලක්හඬ ගුවන්විදුලියේ අපේ ඉන්ද්‍රසිරි සුරවීරයි වැඩසටහනක් කරා සිකුරාදා රාත්‍රිය කියලා මේ සිකුරාදා රාත්‍රියට සුරෙත් එක්ක මම තමයි ගිහින් ඉන්නේ මේ උදව්වට एक दवसा सूरे मट की हुआ एविस्वा बरंड सनत में ओबी रिंगिंग टोन ने कहती ना गी संद होरेन 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 वाला मैं गी रैप कर ला दें रैप कर ला दें मैं विनाश कर ला किया ला दें मैं गाय के अटत बैने बैने मैं रैप कर पु गाय के अटत बैने बैने अभी मैं क्या ना अमर देव मास्टर में ना प्रोग्राम में कर मुकेला अभी देना खता होना दें मैं मास्टर वारा के ना गिदट्टे गी ला दें इन्ना मास्टर सामान्य पुरुद विदे टे मैं अंतिम मोहते अभी ला वाहन टे नेगा දැන් නැගලා මම නාලන්දරම් පාරේ ඉඳලා ITN එක පැත්තට මම යනවා මම drive කරගෙන යන ගමන් මම කැසට් එක දාලා මම කව මාස්ටර් අහන්නකෝ මේ ගීතේ කියලා අහනකොට දැන් මට ඕනි දැන් අමරදේව මේ සින්දු ඇහුවෙන් පස්සේ කේන්ති අරගෙන හොඳට අවුස්සලා ගන්න අනේ මාස්ටර් අර සින්දුව බොහොම ලස්සනට අර රැප් කරපු එකත් අහගෙන කියනවා මම කව බලන්නකෝ මේගොල්ලෝ මේක විනාශ කරලානේ කියනකොට මාස්ටර් කියනවා නෑ මට දැන් තමයි තේරෙන්නේ රැප් කරන්න පුළුවන් ගතියක් තියෙනනේ ටියුන් එකේ. ඒ ගේර මාස්ටර් කියනවා. කියලා අනිත් එක බලනකොට ඒ දරුව හරියට හොඳට කියනවනේ කියලා කිව්වා. දැන් 9 වෙනකොටත් මම මග. ඉතින් 9ට ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා සිකුරාදා රාත්‍රියේ. හරියට 9ට දැන් මං වාහනේ පාක් කරනකල් චන්දන තිලකරත්න මහත්තයා පල්ලහැට ඇවිල්ලා හිටියා. එතුමා අමරදේවයන් කැටුව උඩට අරගෙන ගියා. දැන් මට සුරෙත් එක කතා කරගන්න විදියක් නැහැ. සුරේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. එතකොට මං කැසට් එකක් තියවලා උඩට අර රැප් කරපු සින්දුවක් දාලා දැන් සුරේ බොහොම උච්ච සුරෙන් පටන් ගන්න මේකට බනින්න. අමරදේවයන් අර අහලා දැන් මේක මොකද්ද ඔබතුමාට කියන්න තියන්නේ කිව්වන් පස්සේ අර මට කියපු ටිකම කිව්වා. මේ දරුවෝ හරි හොඳට කරලා තියෙනවා. මේක හරි රැප් කරන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා. දැන් ඉතින් අපිට ප්‍රෝග්‍රෑම් එක එතන ගිහින් කරන්න දෙයක් නැහැ. නැහැ. ඔව්. පස්සේ වෙන විදියකට ප්‍රෝග්‍රෑම් එක ගිහිල්ලා ඉවර කළා. දැන් මාස්ටර් ඊට පස්සේ කිව්වා අදනම් මට මේක සමරන්න ඕනි කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ අපි ඉතින් පහුවද උදේ 4 විතර වෙනකල් එතුමත් එක්ක මේ බොහොම ලෙන්ගතුව ගත කරා. ගියේ ගමන් අමරදේව මැතිණිය ඇහුවා මේ දරුවන්ට ඕනුනේ ඔයාලා ලව්ව ඔකට බනිනවා බලන්නනේ. ඇයි ඔයා එහෙම කිව්වේ බලන්නකෝ ඉතින් කියලා දැන් එතුමිය කිව්වා. ඒ වෙලේ අමරදේව මැතිතුමා එතුමා අමර දෙවියන් කියලා මම කියන්නේ ඒ හින්දායි. එතුමා කියනවා මට පොඩ්ඩක් ඉඩ දෙන්න. එතුමා ගියා කාමරේට. ගිහිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා අර පොඩ්ඩක් උණුසුම් වේගෙන එනකොට කියනවා විමලා මතක නැද්ද රුපියල දෙක එකතු කරලා මේ රටේ මිනිස්සු මාව ඉන්දියාවට ඇව්වේ. මම නෙමෙයි නං අලුතෙන් එන කෙනෙකුට අත දෙන්නේ. කවුද මේ රටේ එක කරන්නේ? කවදාක්වත් ඔබේ පිය සටහන් මතින් එන පරම්පරාවට සාප කරන්න එපා. සොක්‍රටිස් කියනවා සොක්‍රටිස් තරුණ කාලේ කියනවා අපේ දරුවෝ ලොකු වෙනකොට ලෝකේ විනාශ වෙයි. මේ මේ මේගොල්ලෝ බලන්නකෝ අපි විදියට නෙමෙයි හැදෙන්නේ කියලා. එතකොට සොක්‍රටිස් තුත් කියලා තියෙන ඔය කතාවම. ඉතින් හැම දවසකම වැඩිහිටි පරම්පරාව හිතන තරුණ පරම්පරාව මේ ලෝකේ විනාශ කරයි කියලා නෑ. හැමදාම තරුණ පරම්පරාව අපිට වැඩිය ලස්සන ලෝකයක ජීවත් වෙලා තියෙනවා. ඒ හින්දා ඔබ ඔබේ පස්සෙන් එන අයට
ආශිර්වාද කරන්න. සිහිනේ කිරෑ ඇත්තටම මේ ලංකාවේ මේ සම්බන්ධව තිබුණු අංකයකේ වැඩසටහන දැන් ඔබව පසුපස යන බොහෝ වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඉතින් මේ ජාතික රූපවාහිනිය අපි ඉන්නේ. ඉතින් හැමතිස්සෙම අද දවසේ ඔබ හිතුවොත් ඔබ ඒ කියන්නේ ඔබ යම් කිසි ඔබේ පස්සේ ඔබ අනුකරණය කරන කවුරු හරි ඉන්නවා ඔබ අනුගමනය කරන කවුරු හරි ඉන්නවා කියලා කියන්නේම ඔබ යම් කිසි දෙයක් කරලා තියෙනවා කියන එක. එහෙනම් ඒක ගැන හුඟක් සතුටු වෙන්න. තාමත්ම පැහැදිලි සරලයි බොහොම බොහොම සුගම්‍ය විදියට රහට වූ එතුමායි උදාහරණ සහිතව පැහැදිලි කළා. අපි ගීතයට යනවා. ගීතේ ගායනා ආරාධනා කරන්නේ නදීක ගුරුගේ මහත්මයාට. මෙන්න මේ පුංචි කතාවත් එකතු කරලා. ඔබ කිව්වාසේ මමවත් මගේ ආයතනයවත් කවදාවත් කිසිම කෙනෙකුට මොහොතකටවත් කුහක වෙලා නැහැ. විශේෂයෙන්ම නිර්මාණ ශේෂ්ත්‍රයේ. එහෙමනම් ළඟම තියෙන සාක්කිය. අනිවාර්යයෙන්ම. මේ ආසනයේ ගීත ගායන වැඩිම අවස්ථාව දීලා තියෙන්නේ අනිකුත් නාලිකාවලින් ජනප්‍රිය වෙච්ච දරුවන්ට. මේ ඉන්නේ දරුවෙක්. දරුවා කාගේද යන නෙවෙයි ප්‍රශ්නේ. දරුවා දරුවෙක්. එච්චරයි. අපි යමු ගීතයට. සතහන් මැකීනු නැත පර මාදිගු ගමනේ මගේම පියවර මත පිය නගමින් ඔබ හිනු දුටුවෙමි මානුහු බලමි පිය සතහන් මැකීනු නැත තව හොඳ ප්‍රවිශ්‍යයක් හොඳ ගැයුමක් සහ හොඳ වැයුමක්. නුවන්දිකා දන්නවද මේ අර අර මේ අපි අතීතය අහලා තියෙනවනේ යමෙකුට අවස්ථාවක් හම්බුණා නම් තවත් පිටක තවත් කෙනෙකුට ඒ හා සමානම අවස්ථාවක් හම්බෙන්න පුළුවන්. ඔය විවිධ කතා තේමාවල් වලට කියනවනේ ඕක. ඔබ කියපු ගීත හැම එකක්ම පිළිබඳ ਵਿਚාරය යෙදුනේ නදීක. අද ඔබට අවස්ථාවක් හම් වෙලා තියෙනවා. නදීකගේ ගායනයකට පස්සේ ඒ සම්බන්ධව යමක් කියන්න. මොකද ඔබට හිතෙන්නේ? සර්ගේ ගායනය ගැන ඇත්තටම
මම ਵਿਚාරය කරන තරම් මම තාම සුදුසු නෑ කියලා මම හිතනවා. සර්ගේ ගායනය ගැන ඉතින් මට කියන්න දෙයක් නැහැ. උපරිම හොඳයි මම. ජනස ඉදිරියට යනවා. එහෙමද? අනිවාර්යයෙන්ම. දැන් ඔක නබීක කියන විදියට නම් ආ තරුණයා. ආ කියලා නේ හිටපු තරුණයා. හරි සුන්දර නදීගීති ඔබේ ගැයුම සම්බන්ධව අපි බොහොම ඉහලින් එක විඳලා ගීතය අරන් ආවේ ඔබ ඔබ සතුටුයි මට අර කපුගේගේ ගීතේ සාමාන්‍යයෙන් දැන් මම ඉස්සර ඉඳලා මේ ඒ ගීතේක ඔරිජිනල් වෙනස් වෙනට කැමති නැහැ ඇත්තටම විශේෂයෙන්ම අපේ වාදක මණ්ඩලයට මගේ හිස නමා මා ආචාර්ය පුද කරනවා මොකද ඔබ මේ රසය හොඳටම මතක කරන අනිත් එක නදීක ඔබ හරි ඒ කියන්නේ මේ ගීයක අපිට මේ ඔළුවේ රසායනික වෙනස් වෙන්න ඕනේ මේ ගීයක් ගායනා කරනකොට දැන් විභාගයක් දැන් ඔබේ පුතා විභාගෙට යන්නේ විභාගෙට ගිහිල්ලා යනවා තරඟයට සින්දු කියන්න සින්දු කියලා වාදනය කරලා විභාගයකට යන දරුවෙකුගේ ඇවරේජ් ලකුණු 112කින් වැඩි වෙන ළමයෙකුට වැඩි මොකද අලුත් සින්දුවකට म्यूजिक එකක් කරනකොට අලුත් විදියට අහනකොට ඒක හැම තිස්සෙම අපේ ඔළුවේ අපේ අලුත් රසායන ද්‍රව්‍යයන් හදනවා ඒ හින්දා මේ ඔළුවට දෙන්න පුළුවන් හොඳම දේ මන් දන්නේ සමහරලාට මේ උසස් පෙළ සාමාන්‍ය පෙළ කියලා දරුවන්ට මියුසික් කරන්න දෙන්නේ නැති අම්මලා ඉන්නවා චුට්ටක් ඔయిత වැඩිය මේ විද්වත්ව හිතන්න මොකද විද්‍යාත්මකව හිතන්න සංගීතය කරන දරුවෙකු හැම තිස්සෙම ඔබට YouTube එකට ගිහිල්ලා බලන්න Einstein and Music Einstein හදන්නේ මියුසික් නිසා වයිලින් එක හින්දා වයිලින් එක විශේෂයෙන්ම ගණන් බැරි ඕන දරුවෙකුට ගණිතේ දක්ෂයෙක් කරන්න නම් වයිලින් වාදනය උගන්නන්න. ඉතින් මේ වයිලින් එක ඒ තරමටම සිතාර එක සංගීතය කියන්නේ මේක ඉතින් දෙයක් ඒක නදීක බොහොම අපූර්වට ගායනා කරා. මනෝනේ කතාවේ තිබිච්ච පරාසය තිබිච්ච පුළුල් ගතිය නේද? ඈ කොහොමත් වයිලින් ගානයි ගණන්කාරියෝ තමයි. එතකොට සනත් අපි යන් අපේ දෙවැනි ගීතයට මේ හරිම මිහිරි ගීතයක්. ඉතාමත්ම මිහිරි ගීතයක් මේක අපි උපදින්නටත් කලින් බිහි වෙච්ච ගීතයක්. හැබැයි තාමත් ඒ ගීතේ රහය විදිහටම තියෙනවා. සිසිර සේනාරත්නයන් ඔය අයිප දෙන්න කලින්. හැබැයි මට ඊට වඩා චුට්ටක් වෙනස් මේ ගීතය මුලින්ම සිසිර සේනාරත්නයන් ගායනා කරන එතුමාම කියපු විදිහට මට වැඩිය මාසයකට කලින් මං ඉපදෙන්න මාසයකට කලින් හැබැයි මේ ගීතේ මිනිස්සු අහන්නේ මං ඉපදිලා දවසකින් හරියටම අපේ අම්මා මාව හොස්පිටල් එකෙන් ගෙනියන දවසේ තමයි මේ ගීය පළවෙනි වතාවට සඳපාන චිත්‍රපටිය 1965 පෙබරවාරි 3 වෙනිදා මේ ගීතය මේ ඉස්ලාම් ප්‍රචාරය වෙන්නේ 65 පෙබරවාරි 3 වෙනිදා තමයි හඳපාන චිත්‍රපටිය එන්නේ නේද එන්නේ කියන්නේ ඉතින් මේ ආලෝකේ පතුරා මේක පෙම් ගීයක් මේක පෙම් ගීයක් හැබැයි මේ පෙම් ගීය මං දන්න විදියට නම් මේ රටේ වැඩිම අපේ પરම්පරාවේ දරුවෝ නලවන්න පාවිච්චි කරපු ගීය. දැන් මම තෝරගන්න හිතාගෙන හිටියේ මාගේ පුතුට මල්. හැබැයි ගිය සුමානේ මාගේ පුතුට මල් අපේ දොස්තර මහත්තයා තෝරගෙන තිබුණ හින්දා මම දෙවෙනි choice එකට ගියා මේක ආලෝකේ පතුරා. මොකද මගේ තාත්තා මම සංගීතයේ පිළිබඳ යම්කිසි රසඥතාවයක් මා තුළ තියෙනවා නම් මේකේ හේතුව තමයි තාත්තා. මේ තාත්තා මාව නලවපු සින්දුව තාත්තා මාව නලවන්න පාවිච්චි කරපු සින්දුව තාත්තා මිය ගියේ මේ කොවිඩ් කාලේ එතුමා දැන් අපි අතරින් ජීවතුන් අතරින් සමුවරගෙන මාස 4ක් වෙනවා ඉතින් මේ තාමත් මේ වගේ ගීයක් ඇහෙනකොට පුදුමාකාර විදිය ආදරයක් දැනෙනවා මම මගේ පුතාලා දෙන්නව නලවන්නත් මේ ගීයම පාවිච්චි කරලා තියෙනවා මේ ගීය ගැන කතා කරපු හැම වැඩසටහනකදීම වගේ කියලා තියෙනවා අපේ තාත්තත් මාව නැළුවේ මේ ගීයම තමයි කියලා මේ අපේ වයසට හම්බෙලා තියෙන දේ. දැන් මේ ගීයට තමයි සිසිර සේනාරත්නයන්ට හොඳම සංගීත අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය පවා හම්බෙන්නේ. එතකොට මේ මෙන්න මේ කතාව අපි චුට්ටක් හිතන්න. ඔබට ඕනම අලුත් ජීවිතයක් ඔබට ඕන නම් මේ අලුත් ජීවිතයකට අලුත් රසායන ද්‍රව්‍ය හතරක් ඔළුවේ හැදෙන්න ඕනි. මේ රසායන ද්‍රව්‍ය හතරට අපි කියනවා ඩොපමින් ඩෝස් කියලා කියන්නේ ඩොපමින් ඔක්සිටොසින් ඩොපමින් ගැන මම කතා කරන්නම් ඊළඟට දෙවෙනුව කතා කරන්නම් හැබැයි මේ ඔක්සිටොසින් ඔක්සිටොසින් කියලා කියන්නේ දැන් මහේෂ් සමහර වෙලාවල් වලට දරු ප්‍රසූතියකදී අපේ මේ අත කැඩුනා වගේ 13 ගුණයක වේදනාවක් එක අස්තිය බිඳනා වගේ 26 ගුණයක වේදනාවක් අම්මා කෙනෙක් දරනවා තමන්ගේ දරුවා බිහි කරන්න
දැන් මේ රටේ දරුවෝ සමහර වෙලාවල් වලට අම්මා හින්දා හිත රිදුනොත් අම්මව රිද්දනවා අම්මට ගහනවා මගේ ළඟට හුඟක් දරුවෝ ගේනවා මේ අම්මට ගහන දරුවෝ එතකොට මේ Tamange අත කැඩුනා වගේ 13 ගුණයක වේදනාවක් දරාගත් අම්මා කෙනෙකුට ප්‍රසූතියෙන් පස්සේ දරුවා ගැන කොච්චර වෛරයක් ඇති වෙන්න ඕනද ඒ අර්ථයෙන් බලනවා නම් හැබැයි හැම අම්මා කෙනෙකුටම Tamange දරුවට Tamange ඇඟේ තියෙන එන්සයිම සියල්ල පාවිච්චි කරලා කිරි ටික දෙන්න පුළුවන් මේ ඇටකටු වල සිදුරු හැදෙන තරමට දරුවෝ සමහරට අවුරුදු 3ක් 4ක් යනකල් කිරි ටික දෙන්න අම්මා කෙනෙකුට පුළුවන් මේ අම්මගේ ආදරේ තාත්තගේ ආදරේ අපිට ජීවිතේ කිසි දවසක සමාන කරන්න බෑ. එතකොට අලුතෙන් හඳක් පායගෙන එනකොට තරුණ ජීවිතවලට මේ හඳේ එළියට තරුවල ආලෝකයේ වටිනාකමක් නැති වෙලා යන යම් කිසි කාලයක. ඒක ස්වභාවිකයි. හැබැයි ඔබට කවදාකවත් මේ පාර පෙන්නන තරුවක ආලෝකය අඩුවෙන් තක්සේරු කරන්න එපා අඩුවෙන් එකගෙන හිතන්න එපා. මොකද ජීවිතේ අපි ආපහු අවුරුදු 40 වෙනකොට 50 වෙනකොට 60 වෙනකොට තමයි මේ අම්මා තාත්තගේ ආදරේ කොච්චරද කියලා ආපහු දැනෙන්න පටන් ගන්නෙ හොඳටම වැටෙන්න පටන් ගන්නෙ මට දැන් මගේ කතා විලාශය මම මිනිස්සෙකුට කතා කරන විලාශය හම්බෙලා තියෙන්නේ මගේ අම්මගෙන් කියලා අපේ අම්මට කතා කරපු බොහෝ දෙනෙක් කියනවා අම්මගේ කතා විලාශය සහ අම්මගේ ගෝලයෝ දැන් ඒ කියන්නේ මට සමහරවිට මට ඇවිල්ලා කියන්නේ අම්මගෙන් ඉගෙනගෙන තියෙනවා කියලා තමයි කියන්නේ. එතකොට දැන් ඒ කාලේ බණ්ඩාල පෙරහැර මතකයි නදීකට බණ්ඩාල පෙරහැර දෝවේ පෙරහැර බලන්න යනකොට සමහර වෙලාවට මම යක්කුන්ට බයේ තාත්තගේ බෙල්ල බදා ගන්නවා. තාත්තගේ උරහිසේ ඉඳලා තමයි මම බලන්නේ පෙරහැර බලන්නේ. එතකොට යක්කු ඇවිල්ලා සමහරලාට මේක මූණ පොඩ්ඩක් උස්සලා අපේ තාත්ත ගාව ආචාර කරලා යනවා. මොකද තාත්තා අධ්‍යාපන සම්බන්ධ කෙනෙක් ඉඳන් ගුරු වෘත් එක වැඩ කරපු කෙනෙක් ඉඳන් තාත්ත අවසාන වශයෙන් සේවය කරමින් හිටියත් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉතින් මේ මේ ඒක හරි පුදුම විදිය දෙයක් හැබැයි මගේ තාත්තාගේ රස්සාව ගත්තා ජේඑල් ජයවර්ධන මහත්තයා ඉතින් අපිට තාත්තට රස්සාවක් නැතුව අපේ ගෙදර ආදායමක් නැතුව මං කැම්පස් එකට එනකොට මට තිබුණ එක ෂර්ට් එක එක කලිසමයි විතරයි හැබැයි මේ කිසි දවසක මොනම මොන හේතුවක් හින්දවත් මේ තාත්තයි අම්මයි අපි අතර කවදාකවත් පරතරයක් තිබුණේ නැහැ. ඒ ආදරේ ඒ විදියමයි. මොන තරම් ආර්ථික අපහසුකම් තිබුණත් මොන තරම් ප්‍රශ්න තිබුණත් අපේ තාත්තා හැන්දෑවට ඇවිල්ලා සිංහබහු නටනවා. සිංහබහු නටලා මේ ඒ කියන්නේ මේ සිංහබහු නාට්‍ය මට කටපාඩම්. මනමේ නාට්‍ය මට කටපාඩම්. මේ බොහෝ ගීතවල වචන පේලි මට කටපාඩම්. ඒ සියල්ල තියෙන්නේ තාත්තමට දීපු හින්දා දීපු දායාද හින්දා ඒකින්ද අද දවසේ තියෙන ප්‍රශ්නේ තාත්ත කෙනෙක් දරුවෙක් එක්ක ගත කරන ඵලදායක කාලයේ තප්පර 7යිලු දැන් අපි ඉස්සල්ලා දැක්ක නදීක දුවත් එක්ක කතා කරන විදිය මට හරි සතුට හිතුණා නදීක හොඳ තාත්ත කෙනෙක් විදිහට දරුවත් එක්ක කතා කරන හින්දා අද දවසේ සිහිනේ කරය බලන ඔබ සියලු දෙනාගෙන් මම ආදරෙන් ඉල්ලන්නේ ඔබේ දරුවත් එක්ක ඵලදායකව කාලය ගත කරන්න ඒ කාලේ හැම තිස්සේ මේ දරුවෙකුට දෙන්න පුළුවන් හොඳම පෝෂණය. ඒකත් එක්ක බොහෝ සේ රස විඳින්න පුළුවන්කම ලැබෙවි. ඔක්සිටයින් වලින් නේද පටන් ගත්තේ. අපි කොච්චර තැන් වලට ගියාද? ඔක්සිටොසින් හැදෙන්නෙම මේ ආදරේ හින්දා. හිතන්න. හිතන්නම නියමච්ච රාත්‍රියක්. ඒ නිසාම තමයි සිහිනේ කිරේ මිතරම්ම ඔබට ලෙන්ගත් උනේ අපි ආරාධනා කරනවා ගීතේ ගායනා කරන්න නදීකට සහ නුවරදිකට
සසීන පෙනිලා මගේ වැනික සුවසේ කැමති මේ අර නදීක මේ ගීතේ අර විදිහට ඉවරුණා නම මගේ කැමැත්ත මම හිතන ප්‍රේක්ෂකයොත් එකට කැමති වෙයි අර මගේ මැනික සුවසේනිදි කියලා ඔබ කියනවා ආයි ඔබ පදයක් කියනවා එහෙම අපි අහලා පුරුදු විදිහක් තියෙනවනේ එහෙම වුණා නම් ඒක තවත් රහයි ඒ නිසා ගීතේ නිමා කරන විදිය විතරක් ඒ විදිහට අපිට අහන්න පුළුවන්ද मगे मनिक सुसेनिधि සම්පූර්ණ වුණා වගේ වුණා නික. ඒක ඒ විදිහට අහන්න ආස හිතුණා. ස්තුති. ගයුම නම් ඉතින් ආයි නැවත නැවත අපි කියන්න ඕනේ නෑ ඉතින්. දෙපළම හොඳටම ගයන ගුරුගෝල සම්බන්ධතාවය. අපේ තුන්වෙනි ගීතයේ ගීතයට යන්න කලින් සනත් ඇත්තටම මේ ඔබ මුලින් අපේ මේ ආලෝක පතුරා ගීතයේදී කියපු එක තැනක මම මොහොතකට නැවතුණායි තමයි මේ දරුවෙක් ප්‍රසූත කරන මොහොතේ අම්මා කෙනෙකුට දැනෙන වේදනාව මෙන්න මෙතකයි කියා ඒ කියන්නේ ස්වභාවික ප්‍රසූතියකදී දැනෙන වේදනාව මෙතකයි කියා තාම මිනුම් දණ්ඩක් නැහැ ඒක නිර්ණායකයක් නැහැ නමුත් කිසියම් ආකාරයකින් අධ්‍යයනය කරපු ප්‍රමිතියක් ඇතුව ඔබ කියනවා මේ අපේ අතේ අපේ ශරීරයේ අස්තියක් විඳිච්චම දැනෙන වේදනාව වගේ 13 ගුණයක් 26 ගුණයක් විසිහය ගුණයක වේදනාවක් දැනෙනවා කියලා. ඒක ඉතින් අතපය කැඩිච්ච මිනිස්සු දන්නවා. එහෙම අම්මට ඔබම කියනවා පහර දෙන දරුවෝ ඔබ ළඟට එකතු කරන් එනවා එක්කන් එනවා කියලා. ඒ අයට ඔබ දෙන අවසාන වශයෙන් දෙන උපදේශය මොකක්ද?
උපදේශයක් දෙන්නේ නැහැ මහේෂ්. මම ඒ වෙලේ එකනේ අපි උපදෙස් දෙනවට වඩා කෙනෙකුගේ භාවයන් වෙනස් කිරීම තමයි කළ යුත්තේ. ඒ කියන්නේ ඔළුවේ රසායන ද්‍රව්‍ය වෙනස් කිරීමයි කළ යුත්තේ. ඒ රසායන ද්‍රව්‍ය වෙනස් කිරීමට අභ්‍යාස තියෙනවා. ඉතින් ඒ අභ්‍යාසත් එක්ක මොකද උපදෙස් දීලා ආපහු ගිහිල්ලා ආපහු කේන් තියෙනවා. ඉතින් සමහරලාට කෘතිම විදියට මේ කිමිකල්ස් වෙනස් කරන්න වෛද්‍යවරයෙක් වෙත යොමු කරවන්න වෙනවා. කේන්තියක් තියෙනවා. ඒ දරුවට සතුට සහ ඩොපමින් විශේෂයෙන්ම මේ ඩොපමින් කියන බෙහෙත තමයි අගය කරනකොට හැදෙන්නේ. දැන් රාත්‍රියට ප්‍රවෘත්ති බලන ජනාධිපතිට උපදෙස් දෙන තාත්තලා ඉන්න රටක ඉන්දියාවේ කාන්තාවන්ගේ ප්‍රශ්න දිහා බලාගෙන රැට මේ හූල්ලමින් නිදා ගන්න අම්මලා ඉන්න රටක දරුවොන්ට මේ ප්‍රශ්න ඩොපමින් නැති ප්‍රශ්න හැදෙනවා. ඒ හින්දා තමයි ගේම්ස් වලට යන්නේ. ඇයි ගේම්ස් වලට යන්නේ? ගේම් එකක් දිනනකොට ඩොපමින් හැදෙනවා. ඉතින් මේ ඩොපමින් ඌනතාවය ඇත් වෙන ඩොපමින් හැදෙන්නෙම මොනා කරාමද? පුංචි සතුටක් හම්බුණා. ඉතින් මේ පොඩි සතුට නැති වුණාම ඒක වළක්වන්න ඒක ජය ගන්න පුළුවන් දේ තමයි ඔක්සිටොසින්. ඉතින් මගේ ළඟට ආවෙන් පස්සේ මම සමහරට උසස් පෙළ දරුවන්ට කියනවා පුතේ යන්න අම්මගේ ලැප් එකට අම්මගේ ඔඩොක්කුවට යන්න ගිහිල්ලා අම්මගේ බෙල්ල බදාගෙන අම්මට ඉඹින්න අම්මගේ මූණ දෙපැත්ත ඉඹින්න කියලා. ඉතින් මේක කරාම අර අම්මටත් හොස් ගාලා යනවා. දැන් අම්මට පේන්නේ මගේ කාමයේ මියත් එක්ක බෑනේ කියලා. ඔහොම හැඟීමකින් ඉන්නේ. මේ භාවයන් වෙනස් කරයින් පස්සේ දැන් අපේ පුහුණු වැඩසටහන් වලත් ඔය දේම කරනවා සමහර අවස්ථාවලදී. මේ භාවයන් වෙනස් කරයින් පස්සේ ප්‍රතිඵල හැමතිස්සෙම වෙනස්. ඉතින් මේ දේශනා වලින් මේක කරන්න බෑ. උපදෙස් දීමෙන් විතරක් මේක කරන්න බෑ. මේක කරන්න නම් ඇත්තටම ප්‍රායෝගිකව ඒගොල්ලොන්ට ක්‍රියාකාරී වැඩසටහනක් තියෙන්න ඕනි මේ දේ හැදෙන්න ඕනේ. මොකද දැන් හිතන්න මහේෂ් මෙන්න මේ දේ දරුවෙකු නැගිටින්න යන වෙලේ නැගිටවන්න පුතේ නැගිටින්නේ නැද්ද? දැන් වෙලාව කී ඉස්කෝලේ යන්න කියනවට වඩා විනාඩි 5ක් අම්මා වියදම් කරලා දරුවත් එක්ක චුට්ටක් නිදාගෙන හුරතල් කරලා කුචු කවලා නැගිටවාගෙන එනවනම් ඒ දරුවා ඩොපමින් එක එන්නේ අම්මත් ඩොපමින් එක හැරෙන්නේ. දැන් අල්ලපු ගෙවල් වලටත් අහැරවන අම්මලාගේ දරුවන්ට මේ ඩොපමින් ඌනතාවය හරියට තියෙනවා. ඉතින් ඩොපමින් අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් අපූරු බෙහෙතක්. ඩොපමින් හැදෙන්නේ මගේ කරාම. ඉතින් අගේ කරන්න නම් කාටවත් බනින්න එපා. කිසිම විදියකින් කිසි කෙනෙකුට බනින්න එපා. ඒ විනෝඩ අගේ කරන්න. හොඳයි. අපි කොච්චර ඩොපමින් දීලා ඇද්ද නේද මිනිස්සුන්ට? අපි ඊළඟ ගීතය මේ මිහිර ගීතයක්. මම හිතනවා මේ දෙපළට ඉතාම මිහිරට මේ නෑ තනියම ගායනා කරනවා. නුවන්දිකාගේ තනියම ගායනා කරන ගීතයක්. අපේ ආචාර්ය නන්දා මාලනීගේ ගීතයක් ඔබ තෝරගෙන තියෙන්නේ. මේ දේදුණු පායා පාට වැටෙනවා ජීවන හස්තලේ. රොමැක් මැකාර්ති කියන ලේඛකයා ඔහුගේ කෘතියක මෙන්න මේ විදිහට කියනවා. ඔබ මතක තබා ගත යුතු දේ ඔබ අමතක කරලා තියෙනවා. ඔබ අමතක කළ යුතු දේ ඔබ මතක තියාගෙන ඉන්නවා. දැන් අපි කසාද බැඳලා දැන් අවුරුදු 25ක් ඉවරයි. දැන් 26 මට බනින්න එපා. දැන් 25ද 26ද කියලා නෝනට මතක් කරේ. මේ ඉස්සල්ලාම ඇය මට හම්බෙච්ච දවසේ මේ ඉඳලා මට හරියට අපිට දෙන්නට මූණ දෙන්න වුණා ලොකු ප්‍රශ්න තොගයකට. හම්බෙච්ච පළවෙනි දවසේ ඉඳලා විශ්වවිද්‍යාලෙදී තමයි මට ඇයව හම්බෙන්නේ. ඊට පස්සේ ඉතින් මම ඇයගෙන් කැමැත්ත විමසනවා. ඇය මේ බෑ කියනවා. මේක කොහොමත් ප්‍රේම සම්බන්ධයකට යන්නේ නැහැ කියලා බෑ කියනවා. ඉතින් සෑහෙන්න ෆයිට් එකක් දීලා ඉතින් අතහැරලා දාන්න නැහැ නෙවුවා. ඉතින් කැමැත්ත දීපු දවසේ කැමැත්ත දුන්නන් පස්සේ දැන් මම ඇයව ඇරලවන්න යනවා හොස්ටල් එකට. යනකොට වැහැලා ඉවර වෙච්ච ගමන් එළියට බහින්න බහිනකොට දේ දුන්නා පායලා. මේ දේ දුන්න දැක්ක ගමන් මගේ සිත මට එකපාරට මතක් කරලා දීපු ගීතේ තමයි මේක. ඉතින් ඇයත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙන මම ඉස්සල්ලාම කියවපු ගීය තමයි ඔය. ඒ කියන්නේ මට ගී ගායනා කරන්න බෑ. හැබැයි මං ගීයම මෙන්න මෙහෙම ගීයක් තියෙන කෙනෙක් මේ මුළු ගීයම කිව්වා. වචන ටික සේරම කිව්වා මෙන්න මෙහෙම ගීයක් කියලා. ඉතින් එදා ඉඳලා අද වෙනකල්ම මේ ගීය හරි මිහිරක් දැනෙනවා. මේ මිහිරේ තියෙන විශේෂයෙන්ම මේකේ කතාවක් තියෙන මේ 1971 කැරැල්ලට පස්සේ තමයි මේ ගීය ඉස්සල්ලාම චිත්‍රපටියේ CNO2 චිත්‍රපටියත් එක්ක එන්නේ මහේෂ්. එතකොට අර
උදාසීන උකටලි වෙලා හිටපු තරුණයන්ට ආපහු ටිකක් උද්දීපනේ ආපු ගීයක් කියලා මේ ගීය පිළිබඳව අධ්‍යයනය කරනකොට ඒ පිළිබඳව සමාජ විද්‍යාඥයෝ එහෙම කියපු කරුණක් තියෙනවා මේ ඒ කියන්නේ මේ පැරන්නෝ කියන කතාවක් තියෙනවා ওই සින්දුවට හරි පුදුම මිහිරක් දැනුණා කියලා. දැන් මේ මට මේක මේ වෙලේ අපි අද දවසට තෝරාගෙන නැති වුණත් මේ සිරමැදුරෙන් පැන යන්නට ඇතනම් නන්දමාලිනීගේ ගීය මහාචාර්ය සුනිල් අරත්නන් ලියපු ගීය දැන් මේ අර කඩමණ්ඩියේ දොළයිනේ නුඹව පෙනී මේ ගීය මට ඔයාව හම්බෙන්නෙම නෑ කියලා දුකෙන් ඉඳීමක් තියෙන්නේ. හැබැයි මේ සිරමැදුරෙන් ගීය තියෙන්නේ ඒ ගීය මිහිර පුදුම මිහිරකින් ඒ ගීය තියෙන මියුසික් එකත් එක්ක ඒ කියන්නේ අර ප්‍රශ්නේ තිබුණට මට පැන යන්නට ඇත්තම් වෙන රටක පෞරුවලල්ලෙන් එහා රටේ අපි දෙන්නා වෙනුවෙන් මල් පිපේවි ආදරේ නමින් මේ පුංචිම පුංචි දැන් ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධයකදී කිසි දවසක ඒකට බාධා තියෙනවා නම් ඒකට ප්‍රශ්න තියෙනවා නම් ඒකත් එක්ක සැලෙන්න එපා. ඒ වෙනුවට සිහිනමවන්න ඉතාමත්ම ආදරෙන් සතුටෙන් සිහිනමවන්න මේක හම් වෙනවා කියලා. මොකද මේ අපේ ඔළුව කියලා කියන්නේ පෙගාබයිට්ස් දෙකහමාරක කැපැසිටි එකක් තියෙන ඔළුවක් අපිට තියෙන්නේ. මේකේ ඔබේ අම්මගේ පරම්පරාව තාත්තගේ පරම්පරාව පරම්පරා දෙකම අතීතයේ ඉඳලා ඉගෙනගත්ත සියලු දේ ඔබේ DNA වල තියෙනවා. ඕනම ගැටලුවකට මුහුණ දීමේ ශක්තිය ඔබ තුළම තියෙනවා. ඔබට ආපහු දේවාල ගානේ යන්න ඕනි කමක් නැහැ. ඔබට විශේෂඥෙක් ගාවට යන්න ඕන කමක් නැහැ. උපදේශකෙක් ගාවට යන්න ඕන කමක් නැහැ. ඔබ තුළම මේ ශක්තිය තියෙනවා. මේ ශක්තිය මතු කරගන්න නම් ඔබ නිදහස් වෙන්න. මොකද මේ අපි අපේ වම් මොළයේ දකුණු මොළයේ කියලා මොළ දෙකක් තියෙනවා. මේ වම් මොළයෙන් අපි තර්ක බුද්ධියෙන් ප්‍රශ්න විසඳන්න හදනවා. අනිත් අය කොහොමද මේක කරේ කියලා. හැබැයි මේ දකුණු මොළේ ඉව. ඔබ හුඟාක් ආදරයෙන් සතුටෙන් නම් ඔබට හම්බෙන ආදරේ ඔබ හුඟාක් ආදරෙන් සමරනවා නම් දැන් මම මගේ ජීවිතේ මා අද මේ හොට් සීට් එකේ ඉන්නේ මගේ බිරිඳ මාව වැටෙන හැමතැනකදී මොකද මට තියෙන ලොකු වැටීම් තියෙන්නේ ඒ වැටෙන හැමතැනකදීම උස්සලා තියපු හින්දා ඇය නොහිටින්න අද මම නමක් විතරයි ජීවිතොන් අතර නැහැ ඒ කියන්නේ මාව මරන්න සිද්ධ වෙච්ච මාව මරන්න තරම් ප්‍රශ්න ආපු හැම අවස්ථාවකදීම මාව පරිස්සම් කරපු බලවේගය ඇය සතුයි ඉතින් ඇය සමහරලාට කියනවා මේක කරන්න කියලා මොකද ඔක අම්මත් කරා අම්මත් කරා අපි ඒක ගැන ඊගොඩ කතා කරමු ඉතින් මේ ඔබ ආදරේ වෙන්න මොකද ඔබ දන්නවද දරුවෙකුට දෙන්න පුළුවන් හොඳම තෑග මොකද්ද කියලා අපි හිතනවා දරුවෙකුට දෙන්න පුළුවන් හොඳම තෑග දරුවට ආදරේ වීම කියලා නෑ ඒක නෙමෙයි හොඳම තෑග හොඳම තෑග්ග අම්මා තාත්තාට ආදරේ වීමත් තාත්තා අම්මාට ආදරේ වීමක් මේ අම්මයි තාත්තයි දෙන්න එක්කෙනාට එක්කෙනා ආදරේ නම් ඒ දරුවාගේ මනස ඉතාමත්ම සුරක්ෂිතයි ඒ හින්දා ආපහු ආදරෙන් බැඳෙන මොකද ඔබ මේ බිරින්දෑවරුන්ට මං කියනවා ආපහු මහත්තයා ගෙදර එනකොට දැන් මේ දවස්වල නම් කර්ෆියු හින්දා ඉන්නකොට දැන් මේ මිනිස්සයව අඳුර ගන්න ඕන අවස්ථාවක් හම් වෙලා ඉතින් ඒ හින්දා මේ බලන්න මේ දේ බලන්න ඔබ දන්නවද මේ දේ මහත්තයාගේ ආදායම වැඩි කරන්න කැමතිද 25%කින් මේ හැම දෙයක්ම විද්‍යාත්මකව විශ්වවිද්‍යාල මට්ටමේ පරීක්ෂණ කළ සනාථ කරපු කරුණු මං කියන්නේ මහත්තයාගේ ආදායම 25%කින් වැඩි කරනවලු නදීක උදේට මහත්තයා වැඩට යනකොට නෝනා ඉඹලා යවනවන පරිස්සමෙන් ගිහින් එන්න කියලා මේ බිරින්දාවකගේ ආදරය මහත්තයෙකුට හම්බෙන ලොකුම සුරක්ෂිතකම ඉතින් ඕකේ කතාවක් කියනවා බිරින්ද හුඟක් සන්තෝෂෙන් නම් මහත්තයා හුඟක් සන්තෝෂෙන් වැඩ කරනවලු. හැබැයි මහත්තයා හුඟක් සන්තෝෂෙන් නම් බිරින්ද තමයි කවුරු හින්දාද මේ සතුටෙන් ඉන්නේ කියලා අහනවලු. ඉතින් එහෙම අහන්න එපා. මොකද මහත්තුරු හුඟක් සන්තෝෂෙන් ඉන්නේ ගෙදර නිදහසේ සන්තෝෂෙන් ඉන්න පුළුවන් නම්. අනත් මහත්තයා මම මුකුත් කියන්න ඕනේ නැහැ නේද? අර අපේ වාදක මණ්ඩලයේ නදීක හැමෝම ඒවා ගැන බොහොම මේ රහට අහගෙන හිටියා. ඇත්ත අපි එතුමාගේ විචාරයත් එක්ක මේ ගීතය හැම එකම මේ දේදුණු පායා පාට වැටෙනවා මේ ගීතයේ ඇත්තටම ප්‍රේමයේ හිතට ඇතුළු වුණාට පස්සේ තරුණ මහලු වැඩි මහලු එහෙම ප්‍රවේදයකින් තොරව ප්‍රේමය හිතට ඇතුළු වුණාට පස්සේ ඒ හරහා අපේ හිතේ ඇති වෙන ප්‍රහර්ෂය පරිසරයත් එක්ක ගලපන්න ගත්ත උත්සාහයක් සුන්දරයි අපි යමු ගීතයට Thank you.
පායා පාට වැටෙනවා ජීවන අහස තලේ ආතර පවනේ සුසුම් කුසුම් වෙන් මායන මගට හැරේ බේදුණු පායා පාට වැටෙනවා ජීවන අහස තලේ ආතර පවනේ සුසුම් කුසුම් වෙන් මායන මගට හැරේ දැසට දැසක් හමුණු දවසේ නුපුරුදු හැඟුමක් කියවෙයි රහසේ සිතිවිලි දහසක් එක්තැන්නූයේ පැතුම් ලොවට මගේ ඇයි ඔබ ආවේ මා කැඳවන ගොළු ඉඟියක් ලැබුණා ආදර විමනේ රන් පායන්නට බැරි බව දැනුණා දේදුණු පායා පාට වැටෙනවා ජීවන අහස් තලේ ආදර පවනේ සුසුම් කුසුම් වෙන් මායන මගට හැරේ කියන ප්‍රශ්නයක් මත වෙනවා නේද? තව ටිකක් එහෙම අහගෙන අහගෙන යන්න තිබුණා නම් හොඳයි. ඒ නිසාම මේ නදීක මට ආස හිතුණා මේ මේ නුවන්දිකාගේ හඬින් මේ ගීතය මේ තව ලය ටිකක් අඩු කරලා ශෘතිය විතරක් අරගෙන විශේෂයෙන්ම මේ බොක්ස් ගිටාර් එක සහ පියානෝ අරගෙන පොඩි කොටසක් ආය අහන්න. දේදුණු පායා පාට වැටෙනවා ජීවන අහස් තලේ ආතර පවනේ සුසුම් කුසුම් වෙන් මායන මගට හැරේ දේදුණු පායා පාට වැටෙනවා ජීවන අහස් තලේ ආතර පවනේ සුසුම් කුසුම් වෙන් මායන මගට හැරේ දරුවෝ මේ දැන් ලොකු දරුවෙක් නේද නේද ආදරේ දැන්න තියෙනවද හිතට ඔව් දැන්න තියෙනවා ඒ වෙලාවට හිත මෙහෙමද දේ දුන්නක් වගේ ලස්සන වෙනවද ඔව්
හැබැයි දේ දුන්න බොහොම කෙටි කාලයකදී ආයි නැති වෙලා යනවා. වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවද? එහෙම වෙලා තියෙනවා. තියෙනවා. මහේෂ් මට පුංචි දෙයක් කියන්න අවසර දෙනවද? ඉස්සර මේ 80 ගණන් වල රූපවාහිනී ජාතික රූපවාහිනී 82 මාර්තු මාසේ 15 වෙනිදා පටන් ගත්තන් පස්සේ මේ රූපවාහිනී බලනකොට රූපවාහිනියේ නීලා වික්‍රමසිංහයන්ගේ ගීයක් නිරංජලා සරෝජිනීගේ ගීයක් මේ ඔය දෙන්නගේ ගී කියනකොට ක්ලෝස් අප් එක ගන්නකොට ටීවී එකට පේන්නේ මූණ විතරයි. ඉතින් නීලක්කගේයි නිරංජලක්කගේ ඔය දෙන්නගෙම මූණ වල මහා හරි ලස්සන හිණාවක් තිබ්බා. මම නුවන්දිකාගේ වැඩසටහන තරඟකාරී වැඩසටහන මම කවදාකවත් ටීවී එකේ නරඹලා තිබුණේ නැහැ. අහම්බෙන් YouTube එකේ ඇගේ ගීයක් නිල්මිණි සංගීපාවේ මං ගීය අහන්න හම්බ වෙනවා. මා පුදුමාකාර විදිහට අර නීලක්කගෙන් දැකපු සුන්දරත්වය ඒ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් මූණෙන් හැඟීම් නිරූපණය කිරීම සියල්ල මං නුවන්දිකාගෙන් දකිනවා. මා හදවතින්ම දැන් මේ සුමාන දෙකක් තුනක් තිස්සේ ඇයව හදවතින්ම අගය කරනවා. අද ඇය සජීවීව ගී ගායනා කරන මම මේ සීට් එකේ ඉඳලා අහගෙන ඉන්න තරම් වාසනාවන්ත වුණා. හොඳයි අපි සරල පුංචි පිළිසඳරක හිටිය ගීතයට පස්සේ අද දවසේ අපි අපේ සිහිනයේ කිරය වැඩසටහනට ගීත තෝරන්න ආරාධනා කළේ මානව හැකියා සංවර්ධනය කිරීමේ විශේෂඥ පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කරන සනත් ගමගේ මහත්මයාට. ඉතින් එතුමා දැන් ගීත තුනක් අපිට තෝරා දීලා තියෙනවා. හතරවෙනි ගීතය ඉතාම විශිෂ්ට ගණයේ ගීතයක්. ගීතේ ගායනා කරන්න නියමිත අපේ නදීක ගුරුගේ. හැබැයි ඊට කලින් අපිට දෙන්න පුංචි විරාමයක්. අපි ඉක්මනින් එනවා. හොඳයි අපි විරාමයෙන් පස්සේ නැවතත් ඔබත් එක්ක එකතු වෙනවා. අද සනත් තෝරන හතරවෙනි ගීතය ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරන ඉතාමත්ම මිහිරි ගීතයක්. ඒ වගේම ඉතාම ආදර්ශමත් ප්‍රේමාන්විත ලයාන්විත දරුවෙක් ඇසිය යුතුම ගීතයක්. සිරිමා බෝමැඩ සමිඳුන් අපේ මේ නිතර ඇහෙන්නේ නැහැ මේ ගීත. හැබැයි දැන් සනත් අපේ රටේ මේ ආශිර්වාදාත්මක ගී සංස්කෘතියක් තිබුණා. දැන් මේ විශේෂයෙන්ම නීලා වික්‍රමසිංහයන් ඒ වගේම මාලිනි බුලත්සිංහලත් එක්ක කියන අපේ මහාචාර්ය සුනිල් ආරරත්නයන් ලියපු ආශිර්වාද කරම් මේ මේ ගීත සාහිත්‍ය ජෝතිපාල කියන සුබ දවසක් වේවා මේ වගේ ගීත මේ ආශිර්වාදාත්මක ගීත සංස්කෘතියක් අපේ රටේ තිබුණා. ඒ අතරින් අති විශිෂ්ටතම ගීයක් තමයි මම මේ තෝරගත්තේ සිරිමා බෝමුල මුනිදුන් වැඩසිට දසමල දසමර සේනා දිනූ බලෙන්. කියන්නේ මේ මේ සත්‍යක්‍රියාවක් මේ තියෙන්නේ. මේ සත්‍යක්‍රියාවක් කියලා කියන්නේ ඔබට යම් කිසි දෙයක් ජීවිතේ දිනා ගන්න අවශ්‍ය නම් සත්‍යක්‍රියාවකට යොමු වෙන්න. බුදුහාමුදුරුවන්ගේ එහෙම නැත්නම් ඔබ අදහන්නේ ජේසුනම් ජේසුගේ එහෙම නැත්තම් නබිනායකතුමාගේ මේ ඒ ගුණ කඳ සිහි කරන්න. ඒ ගුණ කඳ වලින් යම් කිසි ගුණයක් ඔබ අරගෙන ඒක ප්‍රැක්ටිස් කරන්න, ප්‍රායෝගිකව ඒක ක්‍රියාත්මක කරවන්න. ඒක කරවලා හිතන්න ඒ තුලින් ඔබට මේ ශක්තිය ලැබෙනවා කියලා. මම දැන් මනෝවිද්‍යාව ඉගෙනගෙන මේ ඒ දවස්වල විභාගවලට බය ඉන්න දරුව මගේ ගාවට ගෙනාන් පස්සේ මම බටහිර මනෝවිද්‍යාවේ උගන්වන ක්‍රම, විෂුවලයිසින් වගේ ක්‍රම මම දරුවන්ට කියලා දෙනවා. අහම්බෙන් මට මේ කිරිබත්ගොඩ ඥානানন্দ හමුදුරුවන්ගේ ඇසුර ලැබෙන්න පටන් ගත්තන් පස්සේ අසපුවේ ඇසුර ලැබෙන්න පටන් ගත්තන් පස්සේ මට එක වැඩසටහනකදී ස්වාමීන් වහන්සේ නමක් මට මතක් කරනවා මෙන්න මේ දේ මෝර පිරිත කියන්න කියලා. ඒ කියන්නේ මෝර පිරිත මේ මොනරා පරිස්සම් වෙන්නේ මොනරා කාමය සඳහා යොමු වෙන්නේ නැති නිසා. ඒ කියන්නේ යම් කිසි කැපකිරීමක් කරන තමන්ගේ ජීවිතේ රැක ගන්න දෙයක් කැප කිරීමක් කරනවා. එතකොට මේ මෝර පිරිත සජ්ජායනය කරනවා නම් උදේ හවස කිසිම දරුවෙකුගේ බයක් ඇති වෙන්නේ නැහැ. මගේ ළඟ මට කාලයක් හොස්ටල් එකක් තිබුණා. අපි ගාව ඉඳලා දරුවෝ උසස් පෙළ විභාගවලට ගියා. ඉතින් ඒ අපි ගාව හිටපු කිසිම දරුවෙකු විභාග බය නැහැ. දැන් අදට වුණත් බය ඒ කියන්නේ විභාගයකට යන කිසිම දරුවෙකුට බයක් ඇති වෙන්නේ නැහැ. මෝර පිරිත හරියට සජ්ජායනය කරනවා නම් ඒක භක්තිමත්ව ගායනා කරනවා නම් මොකද භක්තිය කියන දේට පුළුවන්කමක් තියෙනවා බය කියන දේ සම්පූර්ණයෙන්ම බය සැකේ දුරු කරලා හරින්න. එතකොට මේ අම්මා තාත්තගේ ආශිර්වාදයක් මේ තියෙන්නේ. ඉතින් සමාවෙන්න මා මේ විශ්වාසයන්ට පහර ගහනවා නොවේ.
නමුත් මේ පළතුරු මේ 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 කෝටි ගණන් සල්ලි වියදම් කරලා පළතුරු පූජා කරමින් දේවාලවලට යනවට වැඩිය ඔබේ දරුවාගේ ඉගෙනීම සඳහා අවශ්‍ය නම් දරුවාගේ ලකුණු වැඩි කරන්න තව දරුවෙකුට උදව් කරන්න තව දරුවෙකුට පොතක් කරන් දෙන්න ගණදේවියන්ට රත්තරන් පූජා තියෙන වියදමෙන් ඇත්තටම තව දරුවෙකුට උදව් කරොත් මගේ දරුවා ඉගෙන ගන්නවා වගේම තව දරුවෙක් ඉගෙන ගන්න ඕනේ කියලා අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට සල්ලි නැති අහිංසක දරුවෙකුට පුළුවන් මේ දේ කරන්න දැන් මා මේක හුඟක් දකිනවා මාව සමහර වෙලාවට ඈත පාසල් වලට මාව ගෙනියනවා පොළොන්නරුවේ පැත්තේ විශේෂයෙන්ම බෝඩ විලේජස් කියලා තිබුණ අපේ ගම් වලට මාව ගෙනියනවා මෙව්වට සමහරට මුදල් දීලා තියෙන මේ තනි පුද්ගලයෙක් ඉතින් මේ ඒ කියන්නේ ඒගොල්ලෝ සම්පූර්ණ සල්ලි වේදම් කරලා මේ දේ කරන මොකද උපන්දින සාද වෙනුවට ඒ වගේ මේ විදිහට වියදම් කරන දරුවෝ අම්මලා තාත්තලා දරුවෝ ඉන්නවා ඒ හින්දා මේ අපි මේ දැන් අර මතක් වෙනවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගීයක් ආයෙත් පාරක් මේ අර බෝමැඩ වගුරුන කිරිකල දහසෙන් බෝධින් වහන්සේ ගාවට ගිහිල්ලා කිරිකල වගුරන්නේ නැතුව කිරට හඬන දරුවෙකුට ඒක දෙන්න. ඇයි අපි මිනිස්සු විදියට මේ තරම් මුග්ධ විදියට අපි අපේ ක්‍රියාවන් සිදු කරන්නේ? කියන්නේ ඔබේ හැම ක්‍රියාවකින්ම යහපතක් සිදු වෙනවා නම් ඒ සුරක්ෂිත බව ඔබට තියෙනවා. ඒ පරිස්සම ආරක්ෂාව ඔබට තියෙනවා. ඒ හින්දා මෛත්‍රිය තරම් ප්‍රබල කිසිම දෙයක් මේ ලෝකේ තවත් නැහැ. ඔබේ දරුවට දරුවට බණිනව වෙනුවට මට ඇත්තටම මට මං කාලෙත් එක්ක මං මේ සම්පූර්ණ විස්තරය කියන්නේ හැබැයි අපේ චිත්‍රා කුමාරි පත්තප්පෙරුව මැතිණිය එතුමිය මේ කතාව කියන හැම දවසකම ඇය විවාහ වෙන්නේ පස්සේ විවාහ වෙන්නේ දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් එක්ක මේ දරුවෝ දෙන්නට දීපු ආශිර්වාදය හැම දවසකම දීපු ආශිර්වාදයෙන් හින්දා ඒ දරුවෝ දෙන්න මේ අම්මට තමන්ගේ අම්මාත් නෙමෙයි හැබැයි මේ චිත්‍රා කුමාරි පත්තප්පෙරුව මැතිණිට පුදුමාකාර ආදරයක් චිත්‍රක්ක වැටිලා ඉන්නකොට මොලේ ලේ කැටියක් එක්ක මාව රෝහලට මම බලන්න යනකොට මේ දරුවෝ දෙන්න රෝහලේ එළියේ ඉඳලා පිරිත් කියනවා තමන්ගේ අම්මා වෙනුවෙන් අර මේ හදාගත් අම්මා වෙනුවෙන් ඉතින් ඔබේ දරුවෙක් ඔබේම කුසින් බිහි වෙන්න ඕනේ නැහැ මා දකිනවා මගේ බිරිඳ මේ දැන් මේ දවස්වල දරුවෙකුට දෙනවා අසීමිත ආදරයක් දෙනවා පුංචි දරුවෙකුට තාත්තා නැති දරුවෙකුට ආදරයක් දෙනවා මේ හදන විදිය ඔබට අර අලි රැහක ඉන්නවා වගේ ඔබේම දරුවා වෙන්න ඕනේ නැහැ සමහරට දරුවෙකුට මේ ශක්තිය දෙන්න ආශිර්වාදයේ තරම් ප්‍රබල ආයුධයක් මම නම් මේ ලෝකේ කොහෙවත් දැකලා නැහැ මේ මුළු ගීයම මොකද ආචාර්ය වික්ටර් රත්නායකයන් මගේ අම්මත් එක්ක එකට ගුරු වෘත්තියේ දිලා තිබුණේ ඇත්තලපිටියේ මහවිද්‍යාලයේදී ඉතින් මේ මගේ පොඩි කාලේ මම අම්මට ඉන්ෂියා කරනවා මොකද වික්ටර් රත්නායක මහත්තයත් එක්ක එකට වැඩ කරා කිව්වන් පස්සේ හැබැයි එතුමා සින්දු කියනකොට එතුමාගේ ළඟින් ඉඳලා ගීත අහන්න තරම් මම වාග්යවන්තෙක් වුණා පස්සේ කාලේ එතුමාට ඉතාමත්ම ගරු කරමින් ඒ වගේම මේ ගීයේ ලියපු ආචාර්ය අජන්තා රණසිංහයන් මේ රටේ බිහිවෙච්ච මානව දයාව පිරිච්ච ඉතාමත්ම ගුණවත් මහත්මියෙක් මා ඉතාමත්ම මම වාග්යවන්තයි එතුමාගේ ආශිර්වාදය ලබන්න තරම් ඉතින් මේ ගීය නදීක මං හිතන්නේ අපේ මලයන්ඩිට මං කියන්නේ ඔබේ දරුවා ගැන හිතලා මේක කියන්නේ මොකද හැම අම්මා කෙනෙක් හැම තාත්තා කෙනෙක්ම හැම ගෙදරකම ඇහෙන්න ඕනි ගීයක් ඒ ආදරය දෙනවා නම් අම්මා තාත්තා දරුවන්ට මේ රට මිහිපුවට සුරපුරක් කරන්න අපිට පුළුවන් ආදර්ශමත් ගීයක් සම්බන්ධව ආදර්ශමත් විචාරයක් එක්ක අපි ගීතයට යමු මේ ගීතය එක්තරා තැනක කියනවා ජයපැන් කරඬුව දූත දරා නිදන්න දූ කුමරි කියලා මේක ආචාර්ය අජන්ත රණසිංහයන්ම කියපු විදිහට මේ ජයපැන් කරඬුව කියලා කියන්නේ මා මෙලොවට බිහි කරා වූ ඒ ශ්‍රේෂ්ඨ මාතාවගේ ලය කිරිවලට හරවා කිරෙන් පිරි ඒ පයෝදරවලට තමයි ජයපැන් කරඬුව කියන්නේ දෝතින් දරා නිදන්න දූ කුමරි හෙට මේ රට බාර ගන්න ඉන්න මගේ රත්තරන් පුතා හෝ දුව උඹට තමයි මේ සියල්ල කවුද මේ කියන්නේ අම්මා ගායනා කරන්නේ පිරිමි හඬකින් ආචාර්ය වික්ටර් රත්නායකයන් අද ගයන්නේ නදීක ගුරුකේ අපි යමු ගීතයට ¶¶
මරසේනා පිනුබෙලෙන් ජය තැන්කරනු දෝතුදරා විගන්න දුකුණී සිරිමා බෝමැඩ මුනිදුන් වැදහිද දස මරසේනා පිනුබෙලෙන් සනත්තුබ කිව්වා වගේම මේ නදීක බොහොම හැඟීමෙන් ඒ ගීතය ගායනා කළා. මම හිතන්නේ ඔහුගේ හිතේ කොනක ඔහුගේ දියණිය හදවතේ තෙරපෙන සෙනෙහසත් එක්ක තමයි ඔහු ගායන්නේ. නැත්නම් මොකද අපි දැක්කා මේ විටින් විට දුව තාත්තත් එක්ක තිබිච්ච සහ සම්බන්ධය නේද? ඔන්න ඔහුම තමයි නුවන්දිකා තාත්තලා අම්මලාට සහ දුවරුන්ට ජීවිතේ ඇත ඉඳම් බලාගෙන දීපු ආශිර්වාදය නේද? ඊළඟ ගීතයත් නදීක ගයන ගීතයක්. මේක අපි මෙතෙක් ආපු රිද්මේ වෙනස් කරන ගීතයක්. ඔබ ඇයි මේ අපේ මේ ආපු විදිහ වෙනස් කරන්නද මේ ගීතය ගෙනාවේ? මේ සුරංගන වෙස් වලා සලාවකුළු සලා. දැන් මේ ගීත දහයක් තෝරන එක හැම කෙනෙක්ම කියන වගේ ඉතාමත්ම අසීරුම දෙයක්නේ. ඉතින් මේ කොහොම හරි දැන් ඇත්තටම මගේ ගාව තිබුණා. මට ඕන වුණා අමරදේවයන් ගායනා කරන්න. මොකද මාව මට පුංචි කාලේ මට ජීවිතේ අරමුණක් වෙච්ච මහාචාර්ය නන්දා සකෝදාගොඩයන් ලියපු
ගීයක් තෝරගන්න රබන් ගැන කියවෙන මේ අපේ නාදමාලා ගැන කියවෙන ගීයක් තෝරගන්න අවශ්‍ය වෙලා තිබුණා. හැබැයි මේ සියල්ල වෙනස් කරගෙන දැන් මේ ගීත 10 තෝරගෙන එනකොට දැන් මට තේරෙනවා දැන් මට නදී කළවුවා මේක කරන්නත් ඕනි. ඉතින් මේ නදීක නෙමෙයි මේ සින්දු කියන්නේ. මොකද නදීක මල්ලි මට නදීක මල්ලි අපි දෙන්නම එකම පාසලේ මේ අපි ඉතින් හැම අවුරුද්දකම දවසක් දෙකක් අපි බණ්ඩාරල මධ්‍ය මහා විද්‍යාලයේදී අපි හමු වෙනවා අපි ගැදරින්ග්ස් වලදී හම් වෙනවා එතුමා කියන සින්දු වලට හැම දවසකම ඉතින් අපි නටනවා නටනවා ඒ විතරක් නෙමෙයි අපි හැමදාම අගය කරනවා හැබැයි නදීකගේ ශෛලියක් තියෙන නදීකට අනන්‍ය වෙච්ච දෙයක් තියෙන දැන් සුනිල් ශාන්තයන්ගේ ගීයක් මන් තෝරගත්තේ නැත්තෙම නදීකින්ද මොකද සුනිල් ශාන්තයාගේ ගී නදීකගේ හඬින් තාමත්ම අපූර්වට රස මතු කරලා තියෙන YouTube එකේ අහන්න ඕන තරම් තියෙන මං gedare හුඟක් අහන ගී හැබැයි නදීකට අසාධාරණයක් මං කරාදෝ කියලා හිතෙනවා මේ මොකද ආචාර්ය වික්‍රත්නායකයන්ගේ ගීයක් වෙන කෙනෙකුට ගායනා කරන්න හිම තාමත්ම අසීරු වික්ටර් අයියා වගේ සින්දුවක් කියන්න ලේසියෙන් කිසි කෙනෙකුට බෑ ඉතින් මේ මේ තෝරගත්ත ගීත පෙළ දැන් ඉසුරු දෙවිඳු මේ ගීත පෙළ නදීකගේ දෙයක් නෙමෙයි. ඉතින් නදීකගේ ස්ටයිල් එක මතුවෙන ගීතයකුත් මට ඕන වුණා. ඒ විතරක් නෙමෙයි ක්ලරන්ස් විජේවර්ධනයන් හපුතලේ. ඒතර මම දියතලාවේ නදීක නුවරඑළිය ඉඳලා බණ්ඩාරල සෙන්ට්‍රල් එකට එන්නේ. මේ අපි මේ ඇත්තටම විසිනිටි එක තියෙන පැතිවල කෙනෙක් තමයි මේ ක්ලරන්ස් විජේවර්ධනයන් කියලා කියන්නේ. ක්ලරන්ස් මේ රටේ මේ මේ ඉලෙක්ට්‍රොනික গিitar එක ගෙනල්ලා සංගීතයේ විප්ලවයක් කරපු මහා දැවැන්ත පතාක යෝධයෙක්. එතකොට මේ ඒ ක්ලරන්ස්ගේ গিitar එකම තමයි නදීකව බිහි කරන්නෙත් මං හිතනවා නදීකේ කතාව කිව්වොත් හොඳයි කියලා. අර গিitar ගහපු කතාව සහ හැතැම්ම 30ක් විතර පයින් ගෙදර ගියේ කතාව গিitar එක ගහන්න ආසාවෙන්. මේ මේ ගීය ක්ලරන්ස්ට බණිනකොට ක්ලරන්ස් මේ දලදා මාලිගාවේ ගමන් හේ විසියේ ගුමු 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 තකිත තකිත ගුමු 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 තකිත තකිත කියන මේ රිද්මය මතු කරලා මේ හදපු ගීයක්. මොකද ඔහුමයි සාමාන්‍යයෙන් ලියන්නේ. හැබැයි මේක ලියන්නේ කේඩිකේ ධර්මවර්ධනයන්. එතකොට කේඩිකේ ධර්මවර්ධනයන්ගේ තාමත්ම පදමාලාවක් තියෙන මම මේ පාසල් වැඩමුළුවේදී අනිවාර්යයෙන්ම මගේ අංගයක් තමයි මේ ගීය දාලා දරුවන්ට නටන්න කියනවා. ඇයි මං දරුවන්ට නටන්න කියන්නේ? මේ ගීය දාලා මං කියන්නේ නටන්න. පාසලේදී නටන්න. ඒතර පාසලක දාන්න පුළුවන් ගීයකුත් තියෙන මේ මේක මේ ගී පෙළ අහෙනකොට ඔබට එක පැත්තකින් මතක් වෙන්නේ ඇත්තටම මේ ගුතිල කාව්‍ය. මතක් වෙන මේ පද මාලාව පද රචනය. මොකද මේ මේ සුරංගන වෙස් වලා මේ සුරංගනාව ඇවිල්ලා රංගන විදිය. ඇයි නටන්න කියන්නේ? දරුවෙකු පාඩම් කරන්න කලින් විනාඩි 5ක් නැටුවොත් මියුසික් කරනවා වගේ නැටුවොත් අර ඩෝස් කිමිකල්ස් හතරට මං එන්නේ ආයෙත් ඩොපමින් ඔක්සිටොසින් මං කතා කර සෙරටොනින් සෙරටොනින් කියලා කියන්නේ අපි වර්කවුට් එකක් කරාම අභ්‍යාසයක් කරාම නැටුවම අපේ ඔළුවේ නිෂ්පාදනය කරන කිමිකල් එක මේකත් එක්ක උකටලී භාවයේ සම්පූර්ණයෙන් නැති වෙලා යනවා මතකයේ හොඳට වැඩි වෙනවා උනන්දුව ඇති වෙනවා ඉතින් දුක හිතෙන සින්දු අහගෙන හිටියොත් ඔබ දුක හිතෙන නාට්‍ය බල බල හිටියොත් ඔබ හැම දවසකම උකටලී වෙනවා හැබැයි ප්‍රබෝධමත් වෙන්න මේ මේ ගීයක් හැම දවසකම කියන්න පුළුවන් හැම දවසකම අහන්න පුළුවන් නදීකකින් අර කතාවත් අහම අර গিitar එකේ කතාව මොකද ඔය গিitar එකේ එච්චරට මිනිසුන්ගේ ජීවිත වෙනස් කරපු සංගීත භාණ්ඩයක් නිසා ඔකේ නේ গিitar කතාව නම් අයියන්ට ගියපක් තියෙනවා මම හිතන අයියන්ට කියනවා ඇත්තම මට පළමු වරට গিitarුවක් වාදනය කරලා ඒක නැති වෙච්ච එක වෙන්න ඕන අර ඉස්කෝලේ ඉඳලා හැතැම්ම 30ක් පයින් ගිය එක ඔව් මම ඇත්තම එක පාරක් ඔය බණ්ඩාල මධ්‍යම විද්‍යාලේ ඉන්න කාලේ මම මගේ හත වසරේදී මගේ පන්තියේ යාළුවෙක් එක්ක ඔට්ටුවක් දැම්ම මට යන්න පුළුවන් කියලා පයින් නුවර එළියට. දැන් මට මතක තිබුණා දැන් මේක ඔප්පු කරගන්න විදිහක් නැහැ නේද කියලා. ඉතින් ඒ ගියේ ඇත්තටම මේ ඒ කාලේ තිබුණා නේවාසිකාගාරේ මේ අපි තිබුණා විවිධ ප්‍රසංගයක්. ඒ විවිධ ප්‍රසංගයට গিitar වගේන්න තමයි මගේ වුණකම තිබුණේ අයියාගේ গিitar වරන් එන්නේ. ඉතින් ඕක පිටින් දාලා තමයි මම ගියේ. ඉතින් නමුත් මම කොහොම හරි පයින්ම ගියා වැලිමඩට. තාමත් ඒ ගියපු පාරවල් මට මතකයි ඔය ඩයර්බා වත්ත හරියම මම නතර වෙලා හිටපු දැනුත් මට තාම මතකයි මම තාමත් යනකොට එතන නතර වෙලා මම පොඩ්ඩක් කල්පනා කරන අර පීපීසටහන් ගීතයත් එක්ක මට මතකුනේ ඒ පීපීසටහන් මතම මම නැවත මමම යනවා ඉතින් ඒ গিitarුව පසු කාලෙකදී මට গিitarුව පුරුදු වෙන්න ඕනකම ආවා 10 වසරේදී පුරුදු වෙන්න ඕනකම ආවිල මගේ අයියාට මම කිව්වම සුමුදුර මට গিitarුව ගන්නන්න කියලා එයා පුදුමයට වගේ එකඟ වුණා ඒකට
එයා හා කිව්වා මම සාමාන්‍යයෙන් හා කියන හා දෙක් නෙවෙයි ඉතින් ඊට පස්සේ ගිතාරු වරගෙන මට C major scale එක ගහන්න ගහලා පෙන්නුවා මම ඊට පස්සේ විනාඩි 10ක් 15ක් ඇතුළත මම ඒක අල්ල ගත්තා ඊට පස්සේ අල්ලගෙන මට පේන්න ගත්තා මේක ඇතුලේ තියෙනව නේද සින්දු කියලා අර දියගොඩ සමතන කිරීතරේ එතකොට vision on එකේ ඒ කාලේ තිබිච්ච වැඩසටහනක් BBC ඉංග්‍රීසි වැඩසටහනක් ඒකේ තේමා නාදේ ඔක්කොම මේක ඇතුලේ තියෙන බව මට තේරෙනවා ඊට පස්සේ මම ගහලා පෙන්නුවා මම පස්සේ විනාඩි 15කින් විතර එයා ආ කියලා පුදුම වෙලා මට C major G major F major chords තුන ඉගෙනුවා ඒ වෙලාවේ ඉතින් උගන්නලා මම ඇත්තටම මේ එදා මුළු රෑ එළි වෙනකන් මම ඒ ගිතාරුව වයමින් මලට බමුරුස්සේ ගීතය ගායනා කළා වයින පැය 4ක් විතර එක දිගට ඊට පස්සේ පහුවදා මම ඇත්තටම ඉස්කෝලේ ගියා ඉස්කෝලේ ගිහලා අයියායි මායි දෙන්නම ගියා අයියා එතකොට 12 වසරේ මම 10 වසරේ අයියා ඉස්කෝලේ ගියේ නැහැ ඇත්තටම එදා අයියා ඉස්කෝලේ යන්නේ නැතුව එයා කිව්වා මොකක් හරි වැඩ කරන්න අතර වෙනවා කියලා ඉතින් මම ගෙදර ආව හරි සතුටින් දැන් ඇවිල්ලා දැන් ගිටාර එක අපව වාදනය කරන්න පුළුවන් නේද කියලා ගිටාර එක නැහැ ඒ වෙනුවට පෝනියෙක් අපි පෝනිය ඇති කළා අපිට තිබුණ කවුබෝයි පිස්සුවක් ඉතින් පෝනියෝ දෙන්නෙක් හිටියා ට්‍රික්සි සහ රංජන් කියලා තව පෝනියෙක් ඊට පස්සේ ආවා ඔව් ඉතින් කොහොම හරි තවත් පෝනියෙක් එන්නවද ගිටාර එක නැතුව ඉතින් දැන් පෝනිය ගහන්න නේද ගිටාර එක ගහන එකේ ඊට පස්සේ ගිටාර ගැසීම සෑහෙන කාලයකට ඇත්තටම මගේ හැරුණ අවුරුද්දේ රස මගේ මව මට ගිටාරුව කරන් දුන්නා ඒක තමයි මගේම කියලා හා හා පුරා හම්බෙච්ච ගිටාරුව ඇත්තටම මේ ගිටාරුව නිසා තමයි මම සංගීතඥෙක් බවට පත් වුනේ කියලා මම කියන්නේ අයියන්ට කිව්ව එක හරි සනත් අයියන්ට කියන්නේ ගිටාරුව මගේ ජීවිතය වෙනස් කළා ඇත්තටම ඇත්තම කියන ගිටාරුවට වඩා පෝනිය මගේ ජීවිතය වෙනස් කළා කියලා නිවැරදියි අසල සුන්දර කතාවක් අපි යන්නද ගීතයට එනවා අපි අහමු මේ ගීතය සුරංගන වෙස්වලා Sala ukulu sala. Mihira tagindin. Suragina vesvala, sala ukulu sala. ragnale ambala nitigumat vena suragana vesvana salaru kulutana ragnale ambala nitigumat vena පැටින් ලැමා කියන රහස කිමා ඉසර පැටින් ලැමා කියන රහස කිමා සැලෙන මෙවුල් දමා කිසිතුරු නැතරිමා සැලෙන මෙවුල් දමා කිසිතුරු නැතරිමා සුරගක බසුබල සලානු කුළුබල රගනලි අම්බල
ගීතය සහ රිද්මය මිනිසා ඉසැනින් වෙනස් කර. අපි එතෙක් හිටපු අපේ ජීවිතයේ එතෙක් හිටපු ඒ ලය අපේ සැනකින් වෙනස් කරා ඒ ගීතය. කතරම් දුරට වෙනස් කරාද කිව්වොත් ඔබත් වෙනස් වුණා. මමත් වෙනස් වුණා. සනතුත් වෙනස් වුණා. ඒ වගේම ඒ ගීතේ ගයන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැති එහෙම හිතකවත් තිබුණේ නැති නුවන් දිගත් වෙනස් වෙලා අන්තිමට ගීතේ ගායනාත් කළා. ගීතයකට මොනතරම් දෙයක් කරන්න පුළුවන්ද රිද්මයකට. ස්තුතියි නදීක මිහිරට ගායනා කළා. අපේ ඊළඟ ගීතයේ මේ ඉතාම මිහිර ගී ඔබේ ගීතාවලියේ තියෙනවා කිසියම් වෙනසක් අද දවසේ. සමනල රැනක්සේ මොනතරම් මිහිරද. මිල්ටන් මලවරච්චි සහ ඉන්ද්‍රාණි පෙරේරා මේ 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 ගීය මං හිතන්නේ අපි පාසල් යන කාලේ නේද නදීක අපි ඉස්කෝලේ යන කාලේ මේ අපිට ඇහිච්ච ගී. දැන් විශේෂයෙන්ම අපිට තිබුණ මෙහෙම දෙයක් මේ ලංකාවේ තිබුණ ලස්සනම බස් එකක් තිබුණ අපිට ස්කූල් බස් එක විදිහට 47 රූට් නම්බර් එක ඔය 47 බස් එක තමයි එන්නේ. 47 බස් එකට නගින පළවෙනියා මම සමන හැතම කාලක විතර පයින් ගිහිල්ලා තමයි මම ඕකට නගින්නේ. ඒ කියන්නේ අපේ ගීගාවට එන්න හිටියොත් එහෙම මම නෙමෙයි පළවෙනියා. ඉතින් මම පළවෙනියා වෙන්නම යනවා. ඉතින් ඕකට දියතලාවෙන් නගිනවා අපේ ඉස්කෝලේ මේ ධම්මි කලවතුගොඩ ඔය සෙට් එක සේරම නගිනවා. මේගොල්ලෝ හොකී ගහනවා. මේ මොකද දැන් අපි අපේ දැන් අපේ පවුලේ ආමියකට සම්බන්ධයක් නොතිබ්බාට දැන් හුඟක් ඔය බස් එකේ යන්නේ ආමියකේ අයගේ පුතාලා එහෙම තමයි යන්නේ ඉස්කෝලේට. ඉතින් මේ උදේට අර හොකී අරගෙන බස් එකට තට්ටු දමමින් මේ ගී පුදුමාකාර මිහිරට උදේ පාන්දරට මේ ගීත ගායනා කරනවා. මම මේ ගීය තෝරගන්න තව හේතුවක් තිබුණා. ඒක තමයි මහත්මා ගාන්ධි කියනවා ලෝකේ ඔබ දකින්න කැමති වෙනස ඔබ තුලින්ම ආරම්භන්න කියලා. මගේ දරුවන්ට විශේෂයෙන්ම තරුණ දූල පුතාලා වෙනුවෙන් මම මේ ගීතය තෝරගත්තේ. දැන් මහේෂ් පහුගිය දවසක මට එක කාන්තාවක් මට ඉතාමත්ම නරක විදියට මට බැන වැදුනා. ඔය බැන්නමද නේ? අපෝ නෑ මට හරියට බනිනව හුඟක් බනිනවා මට. ඉතින් මේ ඇය විදුහල්පතිනියක් මට බැන්නා. මම හිතුවේ නෑ මේ ජාතියේ මිනිහෙක් කියලා මට බැන්නා. මොකද්ද හේතුව? මේ ඇයට මාව හම්බෙන්න ඕන කමක් තිබුණා. ඉතින් හම්බෙන්න එන්න කලින් මම සාමාන්‍යයෙන් අහනවා මොන වගේ දෙයකටද මාව හම්බෙන්න එන්නේ කියලා. ඊට පස්සේ මට කිව්වා මේ මගේ දරුවාගේ ප්‍රේම සම්බන්ධය අතර මට මේක නවත්තන්න ඕනේ කියලා. මං කොහොනේ දෙයියනේ මං කසාද කඩන කෙනෙක් නෙමෙයි. ප්‍රේම සම්බන්ධකම් කඩන කෙනෙක් නෙමෙයි. මගේ ගමට එන්න එපා. හැබැයි මම සාමාන්‍ය මගේ වැඩසටහන්වලදී මා කියනවා පාසල් වයසේ ප්‍රේමයක් විවාහය කරා යන්නේ 0.17යි. ලෝකේ තියෙන රේටින්ග්ස්. එතකොට ඒ කියන්නේ දැන් අපි අවුරුදු 15ක ළමයෙකුට වෙඩින් කිට් එක දෙන්නේ නෑනේ. මොකද අවුරුදු 10ක් යනකොට පැෂන් වෙනස් වෙන්න පුළුවන්, සිතැඟි වෙනස් වෙන්න පුළුවන්, ඕන තරම් දේවල් වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් අවුරුදු 15දී 16දී හම්බෙන ප්‍රේමයක් මේ කොහොමද කසාද බඳින කෙනා බවට වෙන්න ඉඩ තියෙන්නේ. ඉතින් මේ ප්‍රේමය කියන දේ නරක දෙයක් නෙමෙයි. හැබැයි පාසල් වයසේ ප්‍රේමකෙදී හුඟක් අවාසනාවන්ත සිදුවීමක් දැන් සිදුවීමෙන් තියෙනවා. අපේ පුතාලා, තරුණ පුතාලා බොහෝ දෙනෙක් මේ පෙම්වතියක් හම්බුනෑන් පස්සේ එතනින් එහාට තමන්ගේ ඉගෙනීම සහ තමන්ගේ ඉලක්ක කියන දේ පැත්තකින් තියලා අර පෙම්වතිය රැකීම විතරක් සිකියුරිටි ගාඩ් කෙනෙක්ගේ ජොබ් එක කරන්න පටන් ගන්නවා. ටෙලිෆෝන් එකක් කොහෙන් හරි හොරකම් කරලා, සල්ලි හොරකම් කරලා හරි මොනහරි කරලා ගර්ල්ට අරන් දෙනවා. බාත්รูම් එකට ගියාමත් ඔන් කරලා පෙන්නගෙන ඉන්න ඕනේ කොහෙද යන්නේ කියලා. ඉතින් හැමතිස්සෙම සැකයි. කවුද හිටියලා ඉන්නේ? කවුද හිටියේ කියන බලන්න ස්ක්‍රීන් ෂොට්ස් යවන්න ඕනේ. මේ හැමදේම තියෙනවා මේ සැකේ කියන දේ හින්දා. මේකද ජීවිතේ? ඉතින් අර ඒ දරුවා හිතනවා ඇති මේ තාත්තට වෙච්ච දේ මං කරගන්න ඕනේ නැහැ නේ. ඒ නිසා කාන්තාව පිළිබඳව මං ඉතා ඉමසිල්ලෙන් ඉන්න ඕනේ කියලා. එහෙම වෙන්න බැරිද? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. එතකොට මේ තරුණ පුතෙකුට කොහෙද තියෙන්නේ ඉලක්කයක්? මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ මේ ප්‍රේමය කියන දේ කියන්නේ බිඳ වැටෙන්න හොඳටම අවස්ථාවක් තියෙන ප්‍රේමයක්. මේක මේ පාසල් වයසේ ප්‍රේමයක් ආපහු නැති වෙන්න පුළුවන්. ඒක ඉතාමත්ම ස්වභාවිකයි. මොකද 99%කම chance එකක් තියෙන ඔබට දැනට පෙම්වතෙක් පෙම්වතියක් ඉන්නවා නම් අවුරුදු 20ට අඩු පාසල් වයසේදී ඒක නැතිවෙල වෙන කෙනෙක්ව කසාද බඳින්න තියෙන chance එක 99%ක්. ඉතින් එහෙනම් ඇයි තමන්ගේ ඉලක්කේ දෙවෙනි යට තියලා ඒක පළවෙනි තැනට ගන්නෙ? දැන් එක දරුවෙක් මට හම්බෙනවා. මේ දරුවා මට හම්බෙන්නේ වැඩමුළුවකදී. ඔහු හදවතින්ම ආදරය කළ ගෑන ළමයෙකුට. අවුරුදු 3ක් ආදරය කළා. මේ ගෑන ළමයා මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ට් වෙනවා. ඔහු
උසස් පෙළ සමත් නමුත් ඔහුට විශ්වවිද්‍යාලය යන්න වරම් නැහැ. ඉතින් ඔහු හන්තානට පායන සඳ වගේ ඇත්තටම මේ කියන්න යනවා ගර්ල්ට ඔයා කමන්නේ මෙඩිකල් ෆැකල්ටියට ගිහලා හොඳ කෙනෙක් හොයාගන්න කියලා. නමුත් මේ ගර්ල් එදා මේ තරුණයාට ඉතාමත්ම නරක විදියට කතා කරනවා. නරක විදියට කතා කළා මේක සම්බන්ධ නවත්තන්න ඕනි කියලා ඔහුට විශේෂණ නාමයකින් ආමන්ත්‍රණය කරනවා. ඒ තමයි නිකමා කියලා. මේ නිකමා අර ගර්ල්ට වෛර කරේ නැහැ. කිසිම විදියකින් වෛර කරේ නැහැ. තැන්ක් යූ කියලා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා අරමුණක් හදාගත්තා. මම වැදගත් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ නිකමෙක් නොවි. මේ තරුණයා ස්වර්ණශ්‍රී වාසල. මේ තරුණයා අද දවසේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වනවා. කිසිදු මුදලක් අය කරන්නේ නැතුව ඉංග්‍රීසි කතාවක් කරන්න පුළුවන් වුණා විතරක් සල්ලි ගෙවන්න කියලා. ගිය අවුරුද්දේ මාර්තු මාසේ ප්‍රංශයේදී ඔහුට ඉතාමත්ම ඉහළම සම්මානයක් හම්බුණා. ලෝකේ තියෙන ඉතාමත්ම හොඳම ඉංග්‍රීසි අධ්‍යාපන ආයතන විදිහට සම්මානයක් දෙනවා මේ ස්වර්ණශ්‍රී වාසලට. ගිරිභාවේ හද්දා පිටිසර කැලේ මේ වැඩේ කරන්නේ. ඔහු මගේ ළඟට ඇවිල්ලා මට කියන්නේ සර් මම මේ කාර් එක ගන්නවා මාස 5කින් කියලා මට පෙන්නනවා කාර් එක පින්තූරයක්. ඊට පස්සේ මාස 5ක් ගියන් පස්සේ මට ඒ කාර් එකම අරගෙන කෝටි ගණක් වටින කාර් එකම අරගෙන මට ෆොටෝස් එවනවා. එවලා කියනවා. දැන් මේ පාර අපේ තාත්තගේ අවසාන කටයුත්ත වෙලේ ඔහු ආවා. ආවන් පස්සේ මං හිතුවා පුතේ දැන් කවද්ද බඳින්නේ? මේ නැද්ද දැන් තාම කෙනෙක්? නෑ සර්. තැන්ක් යූ යාට ඉතින් තැන්ක් යූ කියන්න ඕනි. මම තාම එයා හින්දා මම මේ තරම් දියුණුවක් ලැබනවා. ඉතින් මේ ප්‍රේමයක් කියලා කියන්නේ හරි උද්දීපනයක් තරුණ ජීවිතයකට. ඒක වැරදි හෝ ඒක එපා කියනව නෙමෙයි. නමුත් මගේ දරුවනේ මං තරුණ පරම්පරාවට ඉල්ලන්නේ මේක මේ ගීයේ තියෙන මිහිර. මොකද ආදරේ මලක් නම් නෙලා ගන්න එපා. ආදරේට පිපෙන්න දෙන්න. මොකද ඔබ නෙලාගත්තම ඒ මල පරවී යාවි. ඕෂෝ එහෙමයි කියන්නේ. ඒ හින්දා ආදරේ කියන්නේ ළඟට ගැනීම හෝ අයිති කර ගැනීම නෙමෙයි. ආදරේ කියන්නේ දීමක්. ඒ ආදරේ ලෝකෙටම දෙන්න, හැම කෙනෙකුටම දෙන්න, දෙන්න පුළුවන්. ඒ කියන්නේ හැම කෙනෙකුටම හදවතින් ආදරේ දෙන්න. ඔබ කෙනෙකුගේ වෙලා හිරකාරයෙක් වෙන්නේ නැතුව පාසල් අවදීදී. ඉතාමත්ම හොඳයි. ඉතාමත්ම වටිනා කතාවක්. විශේෂයෙන්ම ඒක මම ගන්න පාසල් දරුවන්ට විතරක් නෙමෙයි සමස්ත සියලු දෙනාටම පුංචි තනක් මතක් කරලා ගීතයට යන්න. හිරකාරයෙක් වෙන්නත් එපා. අනිකාව හිරකාරයෙක් කරන්නත් එපා. අපි යන් ගීතයට. ප්‍රසන්න දසුන් සෙනේ විදී
හැදෙන තුරු එය දවසකි පෙරුම් පිරු ඔබේ වට සඳවත ලෙසින් සොමි මම දින දින පතන් වෙමි ඒදුනු දහසක් සේ ප්‍රසන්න දසුන් පෙරේ දිදි මල් සිනාපා සීගිරි නදක් පිපිද ලංවේ මල් සිනාපා සීගිරි නදක් පිපිද සැඟවේ කෙසේදෝ කියන්නේ මගේ දිව දෙතුල් අතර සැඟවේ මිහිර උතුරාණ ගිය මොහොතක් නේද ඒ ගැයුමත් ඉතාම මිහිරි ඒ වගේම මේ ගීතය දැන් මම ගලපාගත්ත මේ සනත් කියපු පණිවිඩෙත් එක්ක කියන්නේ ප්‍රේමය තමා වෙත ගන්න නිසි කලට නිසි වෙලාවට සහ ප්‍රේම කළ යුත්තේ මෙන්න මෙහෙමයි කියලා ඔබ ගුරුවරයෙක් හැටියට පිටිපස්සෙන් එන පරම්පරාවට දීපු පණිවිඩෙත් එක්ක තමයි අපි ගීතය ඇහුවේ හැබැයි ඒකම මට තව ප්‍රශ්නයක් මතු වුණා සනත් මේ සමනල රැණක්සේ අනන්ත මේ ගීතය අහනකොට අද වර්තමාන දරුවෝ අද වර්තමාන මේ තරුණ පරම්පරාව තුළ මේ කෙලිලොල් ගතිය තියෙනවද මන් දන්නේ මම මගේ ෆිනිෂේ අසාධාරණද දන්නේ මට පේන්නේ නැහැ මේ එකක් යම්කිසි තැන් තැන් වලට කොටු වෙච්ච නිකන් ඉතාලම මේ මේ සීමා සහිත තැන් වල ආකෘති තනාගෙන ජීවත් වෙන තරුණ පරම්පරාවක් නින්නේ ඔබ කියපු දේ ඔබ මතු කරපු දේ සම්පූර්ණම හරි මොකද මේ දැන් මේ දැන් අපි තරුණ කාලේ අපි පාසල් යන කාලේ අපිට සීමාවල් තිබුණේ නැහැ. ඒ කියන්නේ අපි උදේට ඉස්කෝලේ ගියා. එකහමාරට ඉස්කෝලේ ඇරුණාන් පස්සේ දෙකහමාර විතර එනවා. මට මතකයි අපි ඔයෙට ගිහිල්ලා පැනලා නාලා කුඹුරකට ගිහිල්ලා පිපිඤ්ඤාගිරියක් හදාගෙන කාලා හැන්දෑවේ 6ට විතර තමයි ගෙදර එන්නේ. පැයක් විතර හෝම්වර්ක් කියලා දේවල් තිබුණේ නැහැ. මං දකින්න පිටු 25ක් ඊවල තියෙනවා මේ නිවාඩු කාලේ පවා දරුවන්ට වෙන්න. ඉතින් අපේ මේ නිෂ්පාදකතුමිය ජයමිනි හැමතිස්සෙම මේ ඇගේ වැඩසටහනවලදීත් මාලව්ව ඔය පණිවිඩය දෙනවා. මොකද මේ දරුවන්ට දරුවන්ගේ ලෝකේ ජීවත් වෙන දෙන්න, තරුණයන්ට තරුණයන්ගේ ලෝකේ ජීවත් වෙන දෙන්න. මොකද අවශ්‍ය කරන්නේ ඒගොල්ලන්ගේ අභිමානය. ඒගොල්ලන්ගේ අභිමානය හැදුවෙන් පස්සේ ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ ඉලක්කයට යන්න. ඒ ඉලක්කයට යන්න මොකද අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ බොහෝ ලංකාවේ ඉන්න අම්මලා මේ වෙනකොට OCD කියන මට්ටමක ඉන්න. OCD කියලා කියන්නේ obsessive compulsive disorder කියන එක. ඒ කියන්නේ ප්‍රමාණයට වඩා සියුම් පුංචි දේවල් ගැන ප්‍රමාණයට වඩා සිත කලබලෙන් ඉන්නවා. ඉතින් අම්මා තාත්තට ඇජෙන්ඩා එකක් තියෙනවා මේ දරුවෝ මෙන්න මෙතෙන්ට තල්ලු කරන්න ඕනේ කියලා. ඉතින් මේ මගේ පුතා ගණන් වලට ලකුණු 7යි කියලා ටීචර් මහා ගෝරණ අඩුවක් තිබ්බා. තිබ්බ වෙලේ මම පුතාට තට්ටුවක් දැම්මා. මං කිව්වේ වෙල් ඩන් මයි සන් කියලා. මම කිව්වේ වෙල් ඩන් කියලා කිව්වේ. මොකද මම දැනගෙන හිටියා ගණිතේ බැරි නම් එයාගේ දකුණු මොලේ හොඳ වෙන්න ඕනි කියලා. ඉතින් මේ මේ මං දැක්කා මේ මේ වෙනකොටත් අර සිරිසේන මහත්මයා අද Facebook එකේ ලස්සන සටහනක් තියලා තිබුණා. මේ එතුමා කියලා තිබුණා මේ අපි වගේ මේ ඉස්කෝලේ පස්සපේදී ලකුණු ගත්තේ නැති අය අනිත්යට ත්‍රස්සා දෙන පුද්ගලයෝ බවට පත් වෙනවා කියලා. ඉතින් මේ දේශපාලඥයෙක් වෙන්නත් පුළුවන් පස්සපේලි ඉඳලා ඉස්කෝලේ ලකුණු අඩු වුණත්. ඒකින්ද මේ ඉස්කෝලේ ලකුණු අඩුයි කියලා කියන්නේ ඒ දරුවා පිළිබඳව බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. හැබැයි ඒ දරුවාගේ මනසට ඒ ශක්තිය දෙන්න. දැන් පුංචි පොඩි උදාහරණයක් මම ගත්තොත් එහෙම හිතන්න මේ රටේ මේ ධර්මසිරි ගමගේ ධර්මසිරි අයියා සුනිල්ලාර් ගමගේ දෙන්නම ගමගේලා දෙන්නේ කොයි තරම් පරම්පරාවක් හදපු මහා යෝධයෝ දෙන්නේද කියලා. දැන් අර පළවෙනියට මා තෝරගත්ත ගීතයත් සුනිල්ලාර් ගමගේගේ ගීතයක් ධර්මසිරි ගමගේ. දැන් ඒ වගේ අය සමහරවිට ධර්මසිරි අයියා ඉස්කෝලවල වලට ගිහිල්ලා ඉස්කෝලවල වැඩසටහන් තියලා ගෙනල්ලා යෝන් ජනතා කියලා ඒ කාලේ තිබුණ පත්තරේ හරහා අලුත් කවි පරම්පරාවක් මේ වගේ දේවල් හැදුවා. මේ 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 ඒ අර තව කෙනෙකුට හම්බුනෙන් පස්සේ ඒ දරුවෝ විකසිත වෙලා ඒ දරුවෝ මහා පුදුම විදියට ලෝකෙට බොහෝ දේවල් කරමින් ඉන්නවා. දැන් නුවන්දිකා
නාරම්මල ඇය නාරම්මල දුවෙක් මෛරපාදයේ ඉගෙන ගත්ත දුවෙක්. එතකොට ඇය අද ලංකාවේ ඉන්න ඉතාමත්ම ඉහළම මට්ටමේ ඇය මේ ප්‍රාසංගික හැකියාවකුත් එක්ක එනවා. ඉතින් නදී කළා ඒකට උදව් කරා එහෙම එන්නේ. ඒ වගේ බය වෙන්න එපා ඔබේ දරුවා ගැන. විශේෂයෙන්ම අම්මලා තාත්තලා ඉතාමත්ම නරකම වැඩක් කරනවා. මේ දරුවන්ට ඇජෙන්ඩ එකක් හදලා අම්මලා තාත්තලා ණය වෙලා තමන්ගේ සියලු සේසත රැස් කරලා දරුව පිටරට යවනවා. ඊට පස්සේ පිටරට යවලා දැන් පහුගේ කාලේ පුරාවටම දැන් මං හිතන්නේ මේ දවස්වල මගේ වැඩිම මම කෝචින් කරන්නේ මේ පිටරටවල ඉන්න දරුවන්ට. මොකද ඔවුන් මේ කොවිඩ් වගේ තත්ත්වයක් ආවෙන් පස්සේ ඔවුන් බිඳ වැටෙනවා. ඔවුන්ට මේ ශක්තිය නැති වෙලා තියෙනවා. හැබැයි මේ අම්මගේ තාත්තගේ සෙනෙහස හම්බෙනව නම් දරුවෙකු ඒ දරුවට නිදහස දීලා තියෙනවා නම් පාසල් වයසේදී විශේෂයෙන්ම නටන්න අභ්‍යාස කරන්න මේ මේ දැන් අපේ පාසලේදී ස්වාමින්වහන්සේලා සියනමකට දානයක් දීම පවා සංවිධානය කරන්නේ අපි. ජනාධිපති ඒ කාලේ ජනාධිපතිවරයා ඇවිල්ලා පාසල මධ්‍ය මහාවිද්‍යාලය බවට උත්සවේ පත් කරනකොට ඒකේ ලක්ෂ 8ක විතර මුදලක 82 අවුරුද්දේ ලක්ෂ 8ක විතර මුදලක බජට් එක හෑන්ඩල් කරේ මං බජට් එක හැදුවේ මං. අපිට දරුව විදිහට අපිට සියලු දේ දීලා තිබ්බ කරන්න. එහෙනම් දරුව විශ්වාස කරන්න. ඒක හරියට. ඒ වගේම අපි විරාමයකට යන්න ඕනේ. මම අර මේ කතාව මතකලේ සනත් මේ අපි හැමදාම විවිධ අවස්ථාවල වැඩසටහන කියලා තියෙනවා. ඔබේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න, ඔබේ දරුවා ඉංජිනේරු මහත්මයෙක් කරන්න, ඔබේ දරුවා නීතිඥවරයෙක් කරන්න, ඔබේ දරුවා ගණකාධිකාරීවරයෙක් කරන්න කලින් ඔබේ දරුවා දරුවෙක් කරන්න. එතකොට ඒ දරුවා හරහා ඉතුරු වේවා දරුවා කරගන්නේ. ඉතින් අර කවි ගැන ඔබ කතා කළානේ ධර්මසිරි ගමගේ මහත්මයා යෝන් ජනතා පත්‍රයේ පුවත්පත හරහා අලුත් නිර්මාණවලට දීපු අවස්ථාව ඒදා. අද අපි අපේ සිහිනේ කිරෑ වැඩසටහන හරහා මුහුණු පොතෙන් කවි ලියන ඔබට හැමදාම වැඩසටහනකට එක කවියක් අපි අරගෙන ඇවිත් එයාට වේදිකාවක් තනනවා. ඒ නිසා අදත් මගේ අතේ තියෙන මේ කවිය හැබැයි මේ කවිය කියන්න ඊට කලින් පුංචි විරාමයක් දෙන්න අපි පාලක මැදිරියට ගිහින් ඉක්මනින් එස්සැනින් එනවා ඊට පස්සේ කවිය කියනවා. හොඳයි අපි විරාමයෙන් පස්සේ මම ඔබට අර විරාමයට කලින් කිව්වා වගේ අද අපි තෝරගන්න කවිය අපිට තෝරලා දෙන්නේ දර්ශන වර්ණසේකර. ඔබ වගේම මේ මානව සම්පත් කළමනාකරණය සහ ඵලදායිතාවය සහ අපේ ධනාත්මක චින්තනය පිළිබඳව අපි දන්න පෙරමුණේම ඉන්න දේශකවරයෙක් අපේ හිතවතෙක් දර්ශන වර්ණසේකර තමයි මේ කවිය තෝරලා දෙන්නේ අපිට මුණු පොතේ. කවිය අපිට ලියන්නේ නීතිඥ විමංසා හංසිනේ වීරසිංහ. විමංසා හංසිනේ වීරසිංහ ලියපු කවියක්. කාලයේ වේගයෙන් යන හින්දා මම ඉක්මනින් කියන්නම් මේ සඳේහීන මේකේ ප්‍රධානම මම මේක තෝරගත්ත එකෙන් සතුටු වෙන්න හේතුව ප්‍රේමය නිසා හිත රිදුණු අවස්ථාවක්. ඇයගේ හිත රිදුමක් ඇය කතෘභාගයේ පුරුෂයෙකුට දීලා ඒ විදිහට ලියලා තියෙනවා. සඳේහීනක හිටිය සමහර තරුත් ආගිය තැන් නැති හැඩේකට නැති වලාකුළුවල හැංගිලා බොඳ වෙන්නේ නැති ඉරේ ලොකුකම් බලපු සෙවනැලි ගන්ධියේ සැඟ වෙන්නේ නැති සඳේ පණවිඩ ආව නුඹ ගැන සතුටු ඇති දැන් හිතවති. ආයය කියනවා තරු රටාවල ප්‍රහෙලිකා මැද දවස් ගත වූ කාලයේ සඳේ උඹටත් ඇති හිතුනද රටාවක් නැති ජීවිතේ වෙලාවක් නැති කලාවට වූ දේ දුන්න ආසයි පායයි ලොවේ සඳේ උඹ සතුටින්ම හිටපන් තව දුරයි බං ජීවිතේ සිනාවත් හරි ගණන් උස්සපු දවස් තිබුණත් අතීතේ තනිකමට හරි කිට්ටු නෑකම් හුඟක් තිබුණත් හදවතේ හිතත් එක්කලා කරන සමහර පුංචි ගනුදෙනු හිතුමතේ හුඟක් දුර අපි අරන් යනවා ඒකමයි රහ ජීවිතේ. මම දන්න තරමින් පෞද්ගලික අත්දැකීමක් ඇය කතෘත්වය වෙන කෙනෙකුට දීලා ලියපු අවස්ථාවක් හැටියට තමයි මම හිතන්නේ. හොඳයි ස්තුතියි ඔබට අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම අපි ඊළඟ ගීතයට යමු සනත් තෝරන. සනත් මේ ඉසුරු දෙවිඳු උමයන්ගෙන සේ පෑහෙන්නයි සරුංගලේ චිත්‍රපටයේ අබේවර්ධන බාලසූරිය මහත්මයා සහ නිරංජලා සරෝජනී ගායනා කරන ගීතය කියන්න. මේ ගීතය
79 1979 මහාචාර්ය සුනිල් ආරත්නයන් යාපනයේ විශ්වවිද්‍යාලයේ දේශකෙක් විදිහට ඉන්න කාලේ එතුමා ලැබපු පරිචය එතුමා ලැබපු අත්දැකීම් ඔස්සේ තමයි මේ මේ ගීතය ලියවෙන්නේ සහ මේ චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නේ. එතකොට මේ මේ මේක මේ විශේෂයෙන්ම අපි අර ඒ කාලේ හිටපු සමහර දේශපාලඥයන් මේ සිංහල සහ දෙමළ මිනිස්සු අතර වෛරය අවුලුපු කාලයක තමයි මේ චිත්‍රපටයේ දොරට වඩින්නේ. එතකොට මට යම්කිසි පසුබිමක් තියෙනවා මේ අර සොඩි කියලා කියන ජන කොට්ටාෂය ගෙවල් වලට ගන්න නැති කාලෙක ගෙවල් වලට ගන්න නැහැ කියන්නේ අපේ ගම්වලට ආවෙන් පස්සේ ඒගොල්ලෝ අපි ගේට්ටුව ගාවට ගිහිල්ලා තමයි වී ටික දීලා යවන්නේ වෙන කිසි දෙයක් කරන්න. හැබැයි මගේ තාත්තා කොමියුනිස් පක්ෂයේ සමාජිකෙක් වීම නිසා අර එතුමා තුරු තිබුණු චින්තනයත් එක්ක මේසෙට ගෙනල්ලා පිඟානේ තියලා කන්න දෙනවා. ඉතින් අපේ නෑයොත් ඒ කාලේ හරියට ඔකට තිබුණා විරහ මේ ප්‍රශ්න විවේචන තිබුණා. ඉතින් මේ මෙන්න මේ ගීතය මේ එතකොට මේ ඉසුරු දෙවිඳු ආපු කාලේ ඔක එතකොට නිරංජලක්කාගේ සින්දුවකට ඉතින් සහ අබේවර්ධන බාලසූරියගේ හඬ කියලා කියන්නේ ඒක හරි පිරිමි හඬක්. පුදුමාකාර පිරිමි හඬක්. මේ ගීතය මේ පුදුම විදියට අපේ ජීවිත වෙනස් කරා. එතකොට 1979 කියන්නේ මම 10 පන්ති හිටපු කාලේ. මෙන්න මේ කාලේ අපේ අම්මා ඊට පස්සේ හිතන්න ගත්තා මට දෙමළ කෙල්ලෙක් කසාද බඳින්න ඕන වෙලා කියලා. මේ ගීතේ මාව කොයි තරම් දෙමළ ප්‍රජාව ගැන දෙමළ මිනිස්සු ගැන ආදරයක් ඇති කරාද කියනවනම්. එතකොට යුද්ධේ තිබුණු කාලේ මම හමුදාවලට ගිහිල්ලා පුහුණු වැඩසටහන් කරනවා උන්ගේ චිත්ත ධෛර්යය වැඩි කරන්න. මම තාමත් හමුදා දෙකටම ගුවන් හමුදාවටත් ශ්‍රී ලංකා යුද හමුදාවටත් දිගට යන නිත්‍ය පුහුණු කරුවෙක්. එතකොට මේ මා ඉතාමත්ම සතුටෙන් ඒ ගිහින් ඉන්න කාලේ එතකොට අපි සිත් තුළ කවදාකවත් දෙමළ මිනිස්සු ගැන වෛරයක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම මේ මානුෂීය මෙහෙයුමේදී අර මේ අපේ හමුදාවන් ගැන විවේචනය කරපු සමහර අය ඉන්නකොට ඇත්තටම අපේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මේ අපේ ත්‍රිවිධ හමුදාවේ තිබුණු මේ මානුෂීය ගුණය මේ ඒ කියන්නේ දෙමළ කෙනෙකුට වෛරයක් කරන්නේ නැතුව ඒ කාලේ විශේෂයෙන්ම 82 වගේ අවුරුද්දක මට මතකයි මම පාසලෙන් යාපනයේ ගියා. ඉතින් ගිහිල්ලා අපි ඔය ජීවිතය දැක්කා. යුද්ධය අවසාන වෙච්ච ගමන් මහාචාර්ය නන්දන විජේසිංහයන් පෙරදෙනි විශ්වවිද්‍යාලයේ ජනාධිපති ලේකම් කාර්යාලයත් එක්ක එකතු වෙලා මේ යාපනයේ පාසල්වල වැඩමුළු මාලාවක් කරා. සමහර පාසල්වලට අපි යනකොට ඒ පාසල් විනාශ වෙලා යුද්ධෙත් එක්ක විනාශ වෙච්ච පාසල් තිබුණා. සමහර අවස්ථාවලදී දැන් අපේ පාසලක වැඩසටහනක් තියෙනකොට සමහර වෙලාවට ළමයි එකහමාරට ඉවරනකල් බලාගෙන ඉන්නවා. මහේෂ් සමහර වැඩසටහන් වලට ගියන් පස්සේ අම්මලා තාත්තලා ඇවිල්ලා කියනවා අපි පෙට්‍රල් මැක්ස් ගේන්නම් මහත්තයෝ රැ වෙනකල් කරමු කියලා. පැදුරු දාලා ගස් යට මේ යුද්ධෙන් පස්සේ පහසුකම් නැතුව මේ දෙමළ මිනිස්සුගේ තුල තියෙන අදිෂ්ඨාන ශක්තිය ජීවිතේ. මා දැකලා තියෙබ්බා ඒ වෙනකොට යුද්ධෙන් පස්සේ උතුරු වසන්තය රජයේ වැඩ කටයුතු කරනකොට ආපහු මිනිසුන්ට යන්න වෙනවා මේ තමන්ගේ ගෙවල් වලට. එතකොට යන්නේ සමහරවිට අවුරුදු දෙකකට විතර පස්සේ තමන්ගේ ගෙදෙට්ට යන්නේ. උය උයා හිටපු එක දාලා ගිහිල්ලා ආපහු තමන්ගේ ගෙදෙට්ට යනවා. අම්මයි තාත්තයි දෙන්නා දරුවොත් එක්ක යන්නේ නැහැ බොහෝ පවුල්වල එක්ක අම්මා විතරයි එක්ක තාත්තා විතරයි. දරුවෙක් දෙන්නෙක් අරගෙන මේ සියලු දේ ඔළුවේ තියාගෙන ගහගෙන මම මේ මිනිස්සු යන විදිය දැක්කා. අපි අපේ ජාතිය මොකද මහගම සේකරයන් අපිට ලස්සන පාඩමක් උගන්වලා තිනවා ලස්සන කවියක් ලස්සන ගීයක් අපිට කියලා තිනවා මේ සිංහල අපගේ රටයි ගීයේ ඒකේ මේ මේක ජාතිවාදී ගීයක් නෙමෙයි සේකරයන් කවදාකවත් ජාතිවාදී විදියට ඔහුගේ සාහිත්‍යකරණයක මම හිතන්නේ කොහෙවත් ඔබට පෙන්වන්න පුළුවන් තැනක් තියේ කියලා සේකරයන් කියනවා සම කරුණා ගුණ මහීමේ අපි උපතින් ලද උරුමේ අපි මේ සිංහල බෞද්ධ නම් අපි ගාව තිබී යුතුම මේ ගුණාංගය තමයි මුදිතාව. අනිත් කෙනෙක්ගේ වේදනාවක් මගේ වේදනාවක් විය යුතුයි. අනිත් කෙනෙක්ගේ සතුට මගේ සතුටක් විය යුතුයි. අපේ රටේ ජීවත් වෙන මුස්ලිම් මිනිස්සු, අපේ රටේ ජීවත් වෙන දෙමළ මිනිස්සු අපි සියලු දෙනාගේ තියෙන එකම එකලේ. එහෙනම් කවදාකවත් ජාතිවාදී විදියට ආගම වෙනුවෙන් මරා ගන්න යන්න එපා. ඒක කොහෙත්ම අපිට අයිති දෙයක් නෙමෙයි. මේ ඉසුරු දෙවිඳු ගීය මේ ගීය පිළිබඳව තවත් හුඟක් දේවල් තියෙනවා කියන්න. නඩරාජා මේක දැන් ගීයට යන්නේ මේ දෙමළ කෙනා සිංහල හැඟීමෙන් මොකද ඔහුට ඕනේ සිංහල විදියට විවාහ වෙන්න ඕනේ.
හැබැයි මේ සිංහල තරුණියට ඕනේ දෙමළ විදියට විවාහ වෙන්න. එතකොට වික්ටර් අයියත් වික්ටර් රත්නායක මැතිතුමා මේකට ගීතයට සංගීතය යොදලා තියෙන විදිය බලන්න. සංගීත කණ්ඩායම අද ඉතාමත්ම එක අභියෝගයක් මේ ගීතය වාදනය කිරීමේ මොකද නිරංජලක්කා මට කිව්වා මේ ගීතය කියන වෙලේ ඇත්තටම මේ බම්බලපිටියේ කෝවිලේ ඉන්න වාදක කණ්ඩායම කෝවිලේ ඉන්න මිනිස්සු ගෙනලා තමයි මේ ගීතය වාදනය කරේ ඒ වගේම තමයි වික්ටර් රත්නායක මහත්තයා ඒ වෙලේ කිව්වලු අභිවර්ධන බාලසිරි මහත්තයාට ගොරෝසු හඬින් කියන්න එපා මේක මේ ගොරෝසු හඬින් කියන්න ලයන්විතෝ කියන්න එපා මේක මොකද අර නඩරාජාගේ දුෂ්කරකම අමාරුකම මේ ගීයෙන් පේන්න ඕනේ කියලා මේ ගී වගේම ඇත්තටම රත්නශ්‍රී විජේසිංහයන්ගේ මේ ශාන්ති නීතිමා වැටි මේ වගේ ගීත අහලා මේ ගීත් එක්ක ඒ වගේම අපේ සමන් ජිනදාසගේ ගී අපේ පාසලේ මිත්‍රයා මේ ගී වලින් මිනිසුනේ හදවත තෙමා ගන්න අපිට මිනිස්සුකට ආදරය දෙන්න අපිට වෙන කිසිම බාධාවක් නැහැ මේ රටේ වටිනාකම අපේ මේ උත්තරීතර මාතෘභූමියේ වටිනාකම තියෙන්නේ අපි සියලු දෙනා එකතු වෙලා මේ ගමන යන්න හොඳයි කිසිම බාධාවක් නැහැ එකම අපි සතුව තියෙන වටිනාම සම්පත තමයි හැමෝම මිනිස්සු හැටියට ජීවත් වෙන එක හොඳයි අපි ගීතය අහමු දෙපළටම ආරාධනා කරනවා සුර තුර බඳු සුරතල බඳයි තල් වැට බිඳ නිල් වන රොදකට යාගන්දයි පතිලිය මිස පාක් උඩම් කිසිත් නොගන්දයි පෝරුව පිට සිටුවා කරමාල බඳින්දයි
සංගීත නිර්මාණය අද මේ සජීවී වාදනයක් නෙමෙයි යන්නේ මේ ගීතේ මුල් නිර්මාණයේ එළියට එන කාලේ කියන්නේ සරුංගලේ චිත්‍රපටය අපිට ලැබෙන කාලේ වෙනකොට එළි දක්වන කාලේ වෙනකොට මේ වාදක මණ්ඩලයේ මම හිතන්නේ කවුරුත් ඉපදිලා ඒ තේයයි තා දක්ෂ විදිහට ඒක ඉතා හොඳින් මම හිතනවා ඉතාම ඉහළ මට්ටමක තිබුණා කියලා නදීක සාක්ෂි පැහැදිලිවම පැහැදිලිවම සියලුම පුඩා අංශුවක් පවා අංශුවක් පවා ඉතාමත් මගේ අපේ 8 වෙනි ගීතේ එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගායනා කරන දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට නුගරුකක් වෙමින් උතුරා යන ඉඩාවට මේ ගීතේ හරහා ඔබ මොකද අපේ ප්‍රේක්ෂකින්ට දෙන පණිවිඩය මට ඇතර මම මේ ගීතය තෝරගත්තේ මේ වියපත් වෙමින් පවතිනකොට ඔබ අගේ ලන්දේ හෙට අදටත් වඩා මට හෙට දවසේ තමයි මේ වටිනාකම වැඩි වෙන්නේ ඔක කියන්න තමයි තේරුනේ හැබැයි මේ ගීතය මම තෝරගෙන මට පුංචි දෙයක් මම හොයනකොට මට හම්බුණ අහම්බෙන් අපූරු දෙයක් ඒ තමයි මේ ජෝතිපාල කියන ගායකයා කොහොමද ගායකයෙක් වුණේ කියන කතාව මොකද නුවන්දිකා වගේ දුවේකුට දැන් අද අවස්ථාවල් තියෙනවා තමන්ගේ කුසලතාවයන් එළියට අරගෙන එන්න. හැබැයි ජෝතිපාල ප්‍රතික්ෂේප වීම ප්‍රතික්ෂේප කරපු නිසාම ගායනා ලොවේ යෝධෙක් වෙච්ච චරිතයක්. මේ චරිතය විශේෂයෙන්ම ජෝතිපාලගේ චරිතය ඒ වගේම නීලා වික්‍රමසිංහයන්ගේ චරිතය. මේවා දරුවනේ ඔබ කියවේ යුතුම දේවල්. මොකද මම සිහිනේ කිරෑ වැඩසටහන හැම දවසකම මම අහන්නේ YouTube එකෙන් හරි පස්සේ අරගෙන බලන්නේ හුඟක් වෙලාට වැඩසටහන් වලට යද්දී අහන්නේ එක හේතුවක් ඉන්න මොකද මේ තෙන්ට එන මේ විද්වතුන් රසිකයන් මේ මොකද මේ කතා කරන්න බැරි මිනිස්සුන්ට කතා කරන්න වේදිකාවක් හදලා දුන්නා මහේෂ් ඔබ ජාතික රූපවාහිනියත් එක්ක මේ මිනිස්සුන්ට මිනිසුන්ගේ වොයිස් එක අර හැමදාම කතා කරන පිරිසට වඩා වෙන පිරිසකට කතා කරන අවස්ථාවක් හදලා දුන්නා ඔවුන්ගේ ආත්මයන් වලින් ගලන ඔවුන් මේ දුක දිනා ජයගත්ත මිනිස්සු කතා කරනට ඒක හැමතිස්සෙම ශක්තියක් වෙනවා ජෝතිපාල කවුද මුලින්ම පියන් කෙනෙක් බෝතල් සුද්ධ කරන්න සුලේමාන් හොස්පිටල් එකට ගිහිල්ලා හිටපු රස්සාවල් කරපු කෙනෙක්. එතකොට ඔහු ඉස්සලාම ආමර වීදියේ කඩේකට යනවා වැඩට කඩේට යන්නේ හේතුව මොකද්ද? පඩියට නෙමෙයි කඩේ රේඩියෝ එකක් තියෙනවා. කඩේ රේඩියෝ එකෙන් සින්දු අහගෙන ඉන්න පුළුවන් හින්දා තමයි යන්නේ. එතකොට ජෝතිපාලට එකදසක් මුදලාලි කියනවා කාලකන්ණියා තමුසට නැද්ද හැමදාම මෙතෙන්ටම ඇවිල්ලා ඉන්නේ වෙන වැඩක් නැද්ද කියලා. ඊට පස්සේ ජෝතිපාල ඒ වෙලේ කිව්වලු ඇයි මේ මගෙන් කරදරයක් නැහැනේ මම මෙතන ඉන්නම් කියලා දැන් අර කඩේට එන පඩිපෙලේ වාඩි වෙලා ඉන්නකොට ඔහුට වතුර වගයක් වැටෙනවා ඔහුගේ ඇඟට ලොකු වතුර පාරක් වැටෙනවා එතකොට ඉඳුල් ගඳක් එනවා එතකොට තමයි ජෝතිපාලට අවබෝධ වෙන්නේ කඩේ මුදලාලි වළං හොදපු ඉඳුල් එක ගෙනල්ලා මේ තරුණයාගේ මේ පොඩි තරුණයාගේ ඔළුවේ ඉඳලා නැවුවයි කියලා ඔහු කියනවා මිනිස්සු හිනා වුණා ඔහුට ඒ වෙලේ හැබැයි ප්‍රතික්ෂේප වීම පරාජය වෙන්න බාරගත්තේ නැති නිසා ඔහු ගියා ඊට පස්සේ ඔහුට ගීයක් ගයන්න ඔහු පුදුමාකාර විදියට අවස්ථාව ඉල්ලනවා ඔහුට හම්බෙනවා මේ එහා පැත්තේ තියෙන ගුවන් විදුලියට ආධුනික වැඩසටහනකට එන්න ඉස්සර තිබුණේ වගේ ආධුනික වැඩසටහන් ඔබට වගේ අර ලක්ෂ ගණන් තෑගි හම්බෙන්නේ නැහැ හම්බෙලා තිබුණේ ලොසින්ජර් පැකට් එකක් පළවෙනියා වුණාට ඊට පස්සේ ඒ හින්දම ගොන් විදුලියේ තවත් ආධුනික වැඩසටහනකට ගිහිල්ලා ඒකේ පාකර් පෑනක් හම්බෙලා තිබුණා මේ ඒකෙත් පළවෙනියා වුණාම එතකොට මේ දෙකමත් දිනල ඒ ජෝතිට සින්දුවක් කියන අවස්ථාවක් එන්න දැන් ඔහු හැමදාම සිහින මවනව ගායකෙක් වෙන්න. ජෝතිපාලට පළවෙනි වතාවට ඔහුගේ මේ සංගීත ඉගෙන ගත්ත කෙනෙක් ඔහු අරගෙන යනවා යම්කිසි චිත්‍රපටයක් සඳහා ගීතය ගායනා කරන්න. මේ ස්ටුඩියෝ එකේ තියෙන ටකරන් දාලා ජෝතිගේ අර ගාම්භීර හඬට මේ ගීය ගායනා කරනකොට ටකරන් දෙදරුම් කරනවා. නවත්තනවා මේ සින්දුව රෙකෝඩ් කරන එක නවත්තලාගෙන ඔයාට බෑ සින්දු කියන්න. පේනවනේ වොයිස් එක වැඩි මේ වොයිස් එක හරිනෑ කියලා ඔහු ප්‍රතික්ෂේප කරලා යවනවා. ඊට පස්සේ ආර්.ඒ. චන්ද්‍රසේනයන් චන්ද්‍රසේන මාස්ටර් කොහොම හරි ජෝතිගේ දස්කම් දැකලා තවත් චිත්‍රපටයක් සඳහා ඔහුව අරගෙන යනවා. දැන් මේ වෙලේ ජෝතිව තෝරගන්න මේ ගීතය ගායනා කරන්න. හැබැයි දැන් ඉන්දියාවට යන්න ඕනේ දැන් මේ ගීතයට රෙකෝඩ් කරන්න. එතකොට ඉන්දියාවට යන්න එයාපෝට් එකට ගියන් පස්සේ තමයි අහන්නේ කෝ පාස්පෝට් එක කියලා. එතකොට තමයි ජෝති දන්නේ රට යන්න නම් පාස්පෝට් එකක් ඕනේ කියලා. ඔහු පාස්පෝට් එක හදාගෙන තිබුණේ නැහැ. ඔහුට දෙවෙනි අවස්ථාවෙත් ඔහු ප්‍රතික්ෂේප වුණා.
ප්‍රතික්ෂේප වීම් කොයි තරම්නම් ජීවිතවලට ඔබට අත්වෙනවද? හැබැයි මේ මේ ගී රස විඳිනවා වගේම ඒ ගී පස්සේ ඒ ගායකයෝ කොයි තරම් අසීරු ගමනක් ඇවිල්ලාද මේ ආවේ කියන දේ ගෞරවයේ හදවතේ උපදවා ගන්න මේ භක්තිය. නීලක්කගේ නීල වික්‍රමසිංහයන්ගේ පොතක් තියෙනවා ඒකේ ජීවිත කතාව තියෙනවා. කියවලා බලන්න ඔබ හැම කෙනෙක්ම කියවන්න ඕනම පොතක්. මොකද නීලා වික්‍රමසිංහ කියලා කියන්නේ ඇය ඉස්සල්ලාම බණ්ඩාරගම මධ්‍ය මහාවිද්‍යාලයට ගුරුපත් වීම අරගෙන යනකොට මහේෂ් ගුරුපත් වීම දීම ප්‍රතික්ෂේප කරන විදුහල්පතිවරයා සින්දු කොහොමද සංගීතය උගන්වන්නේ කියලා මොකද ඇයගේ කකුලේ තිබුණු පොලියෝ රෝගේ හින්දා. හැබැයි 1994 අවුරුද්දේ ඇය සමා වෙන්නේ 1989 අවුරුද්දේ ඇය පෙනී සිටිනවා පොලියෝ බේරගන්න ජාතික රූපවාහිනිය ගිය වෙළඳ දැන්වීම සඳහා යුනිසෙෆ් එකෙන් ස්පොන්සර් කරපු ප්‍රෝග්‍රෑම් එකට ඇය කිසිම මුදලක් අය කරන්නේ නැතුව ඇය ඇවිල්ලා කියන ඔබේ දරුවාගෙන් පොලියෝ රකුසාගෙන් ඔබේ දරුවා බේරගන්න කියලා. එතකොට 1994 වෙනකොට ලෝකෙන් පොලියෝ නැති කරන සටනට මේ මේ කෙනා කොයි තරම්නම් දායකත්වයක් දුන්නද? ඇයව පාසලට ගෙනියන්නේ ආච්චි කෙනෙක් වඩාගෙන. ආච්චි කෙනෙක් වඩාගෙන යන්නේ. එතකොට සමහර දවස්වලට ඉස්කෝලට යන්න ආච්චි ආවේ නැත්තම් මේ පුංචි නීලා යනවලු අර අමාරු ගමන රබර් කැලේ මැදින් ඉස්කෝලට. ඉස්කෝලට යනකොට කවදාකවත් වෙලාවට යන්න වෙන්නේ නැහැ පරක්කු වෙලා යන්නේ. මොකද ඇය ඉස්කෝලේ යන්නේ කවදා හරි දවසක ගුරුවරියක් වෙලා ළමයිට කියලා දෙන්න පොලියෝ වලට බෙහෙත් දෙන්න කියලා. මොකද ඇයට පොලියෝ හැදුනේ ඇයි? අම්මට අමතක වෙලා පොලියෝ වලට බෙහෙත් දෙන්න. අම්මගෙන වෛරයක් තිබුණ නැහැ ඇය තුල කවදාකවත්. ඒ හින්දා තමයි ඇය ද මදර් කියන සංවිධානයේ හදාගෙන තාම සංගීත ප්‍රසංගයක හම්බෙන මුදලින් ඇය මේ දේ කරන්නේ. ඇයත් මේ මේ ජයගත්ත මේ ශක්තිය ඇය ඒත් බලන්න ඇය සින්දු කියනකොට ඇයගේ මූණේ තියෙන ප්‍රසන්න හිනාව කොයි තරම් ආදරයක් පුරවගෙනද ඇය සින්දු කිව්වේ. ඉතින් මේ ඒ දවසල නන්දන වින්දන වැඩසටහන් වලදී ඇයගේ ගීතයක් හැම මාසෙකම තියෙනවා. ඔබ දන්නවනේ නන්දන වින්දන කියලා කියන්නේ ලංකාවේ වැඩිපුරම හොරකම් සිද්ධ වෙච්ච පැය. නන්දන වින්දන පෙන්නකොට තමයි ලංකාවේ ඉතිහාසයේ වැඩිපුරම හොරකම් සිද්ධ වෙලා තියෙන පොලිස් වාර්තා ඉතිහාසවලට අනුව. මොකද මිනිස්සු අපි සියලු දෙනා කටවල් අරගෙන නන්දන වින්දන දිහා බලාගෙන හිටිය සංගීත වැඩසටහන අධ්‍යය. ඉතින් ජෝතිට ගෞරවයක් විදියට මේ ගීතය මම මේ විදියට තෝරගන්නවා. ප්‍රියම් ගීතේ ඔබගේ ළඟ දෙට අද තක් වඩා මට
ඔබ අගේ නදේ හෙට අද දක්වාමත අපමණ සුවය සැනසිලි ඔබේ ප්‍රිය වදන් පුද දෙන සාන සිටිවිලි අරන් දෙයරන් අපමණ සුවය සැනසිලි සුගන්ධය ලැබුගෙන ඇත අවට වෙලි වෙලි සඳුන් රැස් ඇලේ කුමටද සාන තරු වෙලි සඳුන් රැස් ඇලේ කුමටද සාන තරු වෙලි දියකොදන් වෙමින් තොල් වියලෙන පිපාසක නුගරුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් වුණා මල් නොපිපුණු තටාකෙට ඔබ අගේ ළඳේ හෙට අදටත් වඩා මට ඔබ අගේ ළඳේ හෙට අදටත් වඩා මට ඔබ අගේ ළඳේ හෙට අදටත් වඩා මට මේ ගීතයත් අපිට මම හිතන්නේ සෑහෙන කාලෙකින් මේ අහන්න හම්බේ. මේවා දැන් ඇහෙන්නේ නැති ගීතනේ. ඒ නිසා සමහර වෙලාවට මේවා ඇහෙනකොට තමයි මේවා හොයාගෙන යන්න හිතෙන්නේ. සනත් අපේ 9 වෙනි ගීතය. සුජාතා අත්තනායකයන් ගායනා කරන මිහිරි ගීතයක්. මුල්ම වතාවට මේ වැඩසටහනට එන්නේ. මේක 1972 ඔක්තෝබර් මාසේ 7 වෙනිදා. සරල ගීයක් හැටියට ගුවන්විදුලියේ මේ විකාශය වෙච්ච ගීතයක්. නෙත් වසා සවනින් අසා ඇසුවත් ඇසෙන්නේ ඔබ ගැනයි. මේ ගීතය ඔරිජිනල් එක තියෙනවා YouTube එකේ තියෙනවා. මේ ගීතය මට නිල්මිණි කියලා දුවෙක් ඇගේ වෙඩින් එක දවසේ මේ ගීතය මට ඇහෙනවා. මේ ගායක කණ්ඩායමක් කියලා මේ ගීතය ගායනා කරනවා. මට එතකොට මං හිතන්නේ අවුරුදු 20කින් 30කින් විතර මට ওই ගීතය ඇහුනේ මාව සම්පූර්ණයෙන්ම උමතු කරා මේ ගීතයත් එක්ක. මං ඊට පස්සේ මං ගීය හොයනවා. එතකොට දැන් අපිට තියෙනනේ අපේ රුචිකත්වයට අනුව ගීත හොරන්න පුළුවන් කමක් තියෙන මාධ්‍ය ආයතන දෙන දේවල් වලින්ම දෙන්නේ අපිට ඕන දේවල් නෙමෙයි නේද? අපිට ගීත හොරන්න පුළුවන් YouTube එකේ. ඉතින් මම බලනකොට මේක තියෙන්නේ ඔරිජිනල් එක තියෙන හැබැයි ක්වොලිටි එක සවුන්ඩ් ක්වොලිටි එක ඉතාමත්ම අඩුයි. මට ඒ වෙලේ මතක් වෙන ඇත්තටම ලකන ගුවන්විදුලි ඒ දවස්වල මේ මායි සුරේයි අපි අශෝක තිලකරත්න මහත්තය අපේ පතාක යෝධය ඒ වගේම චන්දන තිලකරත්න මහත්තය මේ අපි යම්කිසි ප්‍රොජෙක්ට් එකක් කරා මේ පැරණි ගී නැවත ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්ද පරිගණක ඇසුරෙන් කියලා. ඉතින් එහෙම අපි ගී ප්‍රමාණයක් සෑහෙන ගීත ප්‍රමාණයක් සංරක්ෂණය කරලා මතු පරපරට දීලා ඉතුරු කරන්න පුළුවන් කමක් තියෙන සුරේ අදටත් මේ වැඩේ කරගෙන යනවා. එතකොට මේ ගීය දෙවෙනි වර්ෂන් එකක් තියෙනවා ටිකක් අර ටකරන් සංගීතයත් එක්ක. ඉතින් ඒක අහන්න හිතෙන්නේ අර ඔරිජිනල් එකම තමයි අහන්න හිතෙන්නේ. ඉතින් ඇත්තටම මට මේ ගීය ආපහු මේ මිනිසුන්ට අහන්න දෙන්න ඕන කමක් තිබුණා අපෙන් ඈත් වෙලා ගිය ලස්සන ගීයක් හින්දා. ඒකේ කතාවක් තියෙනවා මට විශේෂයෙන්ම කියන්න මේ නෙත්වසා ඇයි නෙත්වසාම ප්‍රේමකීර්ති ද අල්ලිස් තමයි මේ ගීතය පද රචනාව කරන පද රචකයා. එතකොට ජාතික රූපවාහිනිය අපි මහ පතාක යෝධයෙක් විදිහට දකින කෙනෙක් තමයි ප්‍රේමකීර්ති. ප්‍රේමකීර්ති කියන්නේ කවුද? දැන් හැම අවුරුද්දකම ප්‍රේමකීර්ති ගැන වැඩසටහන් වලට මම අනිවාර්යයෙන්ම මං සහභාගී වෙනවාමයි. ඉතින් ඒකෙදි එක දවසක් වැඩසටහනක් තියෙනවා. මේ වැඩසටහන තියෙනවා ජූලි 31 වෙනිදා මාධ්‍ය ආයතනයක් විසින් සංවිධානය කරපු වැඩසටහන. ඊගාවට අගෝස්තු 1 වෙනිදා මං රජ සබරගමු විශ්වවිද්‍යාලයේ මම ගිහිල්ලා පුහුණු වැඩසටහනක් තියෙනවා කරන්න ඕනේ ඒ විශ්වවිද්‍යාලයේ ඉන්න ආචාර්යවරුන් සඳහා. ඉතින් දැන් මහාචාර්ය
අමරසිංහ මට කතා කරලා කියනවා මිස ගමගේ ඔයා එනව නේද දැන් සේරම හරි නේද දැන් ඔයත් එක කතා කරන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එක ගැන කියලා. ඉතින් මට දැන් එතුමත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. මම ඉතාමත්ම කාර්යබහුල වෙලා හිටියේ. දැන් මේ රෑ 12 විතර වෙනකල් ප්‍රෝග්‍රෑම් එක ඉවරුණා මේ ප්‍රේමකීත්ගේ ඉවර කරලා මම ගෙදරට ගිහිල්ලා රෑ 1යි මම බිරිඳට කිව්වා හෙට උදේ ගිහිල්ලා බෑ. මං දැම්ම රෑ යන්නම් සබරගමුවට. මං ගිහිල්ලා නිදා ගන්නම්. නිදාගෙන උදේ හැරෙලා මට ප්‍රෝග්‍රෑම් එක කරන්න ඕනේ ෆ්‍රෙෂ් එකේ නැත්තම් මහන්සි වැඩි කියලා. මම වහන්ට නැගලා නිදාගත්තා. ඉතින් මගේ මාතලි මාව බොහොම පරිස්සමෙන් සබරගම විශ්වවිද්‍යාලයට ගෙනිච්චා. ගෙනිහිලා මං නිදාගත්තා. මං ෆෝන් සියල්ල ඕෆ් කරලා නිදාගත්තා. උදේ 8ට විතර හැරෙනවා 9ට වර්ක්ෂොප් එකකට මට යන්න පුළුවන් කියලා. උදේ පාන්දර 7ට විතර ඇවිල්ලා මට තට්ටු කරනවා මහාචාර්ය අමරසිංහයන්. ඔබතුමා ආවද දැන් මේ කොහොමද කියලා දැන් ඊට පස්සේ මට කිව්වා 8ට ප්‍රෝග්‍රෑම් එක කියලා. දැන් 8ට ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මං ටක් ගහලා ලෑස්ති වෙලා මම ගියා උදේට කාලා ගියාන් පස්සේ දැන් මගේ හිතේ මං ඒ වැඩසටහනම කරපු වැඩසටහනක් ඊට කලිනුත් බැචස් දෙකකට මගේ හිතේ ඒ වගේම මේ තුන්වෙනි කණ්ඩායම තමයි එන්නේ කියලා. ඒ හින්දා මට ප්‍රෝග්‍රෑම් එක ගැන සූදානමක් තිබුණේ නැහැ. බලන්නට කවුද ඇවිල්ලා ඉන්නේ? කලින් දින දෙක නේවාසික පුහුණු වැඩසටහනකට ආපු ආචාර්ය මණ්ඩලයට තමයි මම මේ දිනක වැඩසටහන කරන්න ඕනේ. දැන් මගේ අතේ මැටීරියල්ස් නැහැ, ප්‍රසන්ටේෂන් එකක් නැහැ, කිසිම දෙයක් නැහැ මේක කරන්න. දැන් මාව හිඳාදී දැන් මම ඉතාමත්ම අසරණ වුණා. දැන් මම පල් වෙන්නයි යන්නේ. මොකද සූදානමක් නැතුව මේ ඉන්නේ මේ මේ සාමාන්‍ය ළමයිවත් නෙමෙයි ඉන්නේ දේශකයෝ. මම මහාචාර්ය අමරසිංහගෙන් ඉල්ලුවා මට විනාඩි 10ක් දෙන්න. ඔයා පටන් අරගන්න මම පස්සේ රූමේට ගිහිල්ලා නැහැ කියලා මම පස්සේ කාමරේට ගිහලා විනාඩි 10ක් මම භාවනා කරා. මොකද මම දැනගෙන හිටියා ඕනම අසරණ වෙච්ච වෙලාවක අපේ යටිහිත අපිව බේරනවා කියලා. ඔබේ යටිහිත මේ බලය ඔබට දීලා තියෙනවා. ඔබේ මොළය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන විශිෂ්ටතම රොබෝව. එයාට නොකරන්න බැරි කිසිම දෙයක් නැහැ. මම භාවනාවක් කරා. මට එකපාරට මතක් වුණේ ප්‍රේමකීර්තිව. මම ප්‍රේමකීර්ති කියන චරිතය අරගෙන එදා දවසම ප්‍රෝග්‍රෑම් එක කරා දකුණු මොළය කියන්නේ කොයි වගේ වැදගත් දෙයක්ද කියලා. මේ ප්‍රේමකීර්තිගේ ජීවිතය කියවන්න. ආයෙත් ආයෙත් කියවන්න. විශේෂයෙන්ම ගීතනත් කුඩිලිගම සංස්කරණය කරලා ලොකු පොතක් තියෙන ප්‍රේමකීර්තිගේ චරිතය ගැන ප්‍රේමකීර්තිගේ ජීවිතය ගැන මේ දරුවෙකුට තාර්කික බුද්ධිය IQ කියන දේ හදලා ඒ දරුවා ඉස්කෝලේ ලකුණු 90ක් 95ක් ගත්තොත් අම්මලා හුඟක් සන්තෝෂ වෙනවා. හැබැයි ඒ ලකුණු ප්‍රමාණය ගන්න බැරි මෙන්න මේ නිසඟ හැකියාවන්. ඒ කියන්නේ මේ දකුණු මොළයේ තියෙන නිසඟ හැකියාවන් ගන්න පුළුවන් විදිහට දරුවෙකු සතුටින් හදන්න. ප්‍රේමකීර්තිගේ අම්මා මේ කොයි තරම්නම් ඔහුගේ පස්සෙන් ඉඳලා තියෙනවද ඒ ගමන් මාර්ගයේදී. ඔහු සමහර අවස්ථාවලදී ගීත ලියලා තියෙන විදිහ ඒ අවස්ථාවන් කොයි විදිහටද දරාගෙන හිටපු විදිය. මේ මේ අපිට ලෝකේ පුරාවටම වීර චරිත වීර කතා තියෙනවා. හැබැයි මේ අපේ රටේ අපේ කාලේ හිටපු මේ පතාක යෝධයෝ මේ 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 චරිතවලට ආදරේ වෙන්න. මේ චරිතවලට ආදරේ වෙලා ඒ චරිත කොහොමද තමන්ගේ ජීවිතේ ඉස්සරහට ආවේ කියන දේ හිතන්න. ඔබ ඇත්තටම මගේ දරුවන්ට මම හුඟක් ආදරෙන් කියන්නේ. කාටුන් බලන වෙලේ මේ ඉතාමත්ම පහත් මට්ටමේ තියෙන ටෙලිනාට්‍ය බලන වෙලේ චරිත කතා කියවන්න. සත්‍ය චරිත කතා. ඒ වගේ අමරදේවයන් අපේ වික්ටර් රත්නායකයන් මේ මේ චරිත මේ පුදුමාකාර යෝධයෝ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි සමහරට රූපවාහිනී තිරේ ද මහේෂ් මක්ට සැබවින්ම ඔබ වීරයෙක්. මොකද මම දැක්කා ඔබ තරම් මිනිස්සු මෙතන මේ හොට් සීට් එකට ආපු මිනිස්සුන්ගේ හදවතට සංවේදී කරවල ඔවුන්ගේ දේවල් එළියට ගත්ත නිවේදකෙක් මා තවත් දැකලා නැහැ. ඔබ මෙතන ළඟ ඉන්න හින්දා මා කියනවා නෙමෙයි. එතකොට මම දැක්කා මේ පාර ලෝක ළමා දිනේට ඔබ කරපු විශිෂ්ට වැඩසටහන. ඒකට පස්සේ නුවන් දෙක දකින්න ඇති Facebook එකේ මෙහෙම සටහනක් තියෙනවා. වැඩිහිටියනේ ප්‍රවේශමෙන් දරුවෝ පිනුම් ගහපු අඩවියකට ඔබ පරිස්සමෙන් පාතබල යන්න කියලා කවුදෝ ලියලා තිබුණා. මොකද ඒ විශිෂ්ට වැඩසටහන. එතකොට මට එක පැත්තකින් මට හරි සතුටක් තියෙන ඒ දූ ආපු දූ ඉඳුමිණි දූ බයෝ සයන්ස් විතරක් කරන්න හිතාගෙන හීනමවපු දුවෙක්. ඇය මාව හම්බෙන්න එන උසස් පෙළ විෂයන් තෝරගන්න මොන වගේ විෂයන්ද තෝරගන්න ඕනේ කියලා. මා ඇයට කියනවා පුතේ ඔයාගේ ලොකුම දක්ෂකම තියෙන්නේ මේ බස හැසිරවීම. භාෂාව හැසිරවීම මාධ්‍ය වගේ දෙයක් තමයි වහට වැඩිපුරම ගැලපෙන්නේ. මොකද මේකින් හින්දා ඇය
මේ විෂයමාලාවන් වෙනස් කරන. ඉතින් සිහිනේ කිරෑ වැඩසටහන අහනකොට මම පුදුමාකාර තෘප්තියක් ලැබුවා. මේ දරුවා බයෝ සයන්ස් කළා ડોක්ටර් කෙනෙක් වෙන්න ගියා නම් කොහෙද නවතින්නේ කියලා. ඒ හින්දා මේ ගීය ඉතාමත්ම වටින ගීයක්. හොඳට මිහිරට රස විඳින්න. net වසාද රස විඳින්න ඕනේ. net වැසුවම කන් දෙකෙන් ඇහෙන හොඳටම වැඩි. කන් දෙක වහගෙන හිටියාම ඇස් දෙකෙන් පේන හොඳටම වැඩි. කැමති විදිහකට. හැබැයි කොහොම හරි ගීතය ඔබේ ජීවිතයට ගන්න. අපි ආරාධනා කරන නුවන්දිකාට. ගීතයත් ඉතාම මිහිරි ගීතයක්. ඒ වගේම අද අපි නුවන්දිකාගේ හඬින් අහනකොට ඒකත් ඒ විදිහටම මිහිරට ඇහුණා. ස්තුතියි. ඉතාම මිහිරි ගායනයක්. වැඩසටහන ක්‍රමානුකූලව අවසාන ගීතය දක්වා ඇවිත් තියෙනවා. දැන් අපේ අවසාන ගීතය 10 වෙනි ගීතය. අද ගීත තෝරලා දුන්නු ගීත විචාරය කරපු සනත් ගමගේ අපේ ප්‍රවීණ දේශකතුමා අපිට තෝරලා දෙන 10 වෙනි ගීතය. ඊට කලින් මං කාලය වේගෙන් අපින් ඈතට ගිහිල්ලා තියෙන නිසා වෙන් වෙන් වශයෙන් නැතුව වැඩසටහන ආකෘතිය හැටියට
මං සියලු දෙනාට ඒ කියන්නේ සංගීතවේදීන්ට සහ ගීත ගායනින් එකතු වෙච්ච මේ දෙපළට සහ ඔබට සහ මගේ දයාබර ආදරණීය ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරලා අපි අවසාන ගීතේ බාර දෙනවා සනත් නිවහල් සිතිවිලි සිතනා සිතත් උදාරයි පහුගිය අවුරුද්ද පුරාවටම මගේ විශේෂ වැඩසටහන් සඳහා මා මේ ගීතය භාවිතා කරා අවසානයේදී එක හේතුවක් තියෙනවා ඔබ ඔබේ දරුවට රටට ආදරය කරන්න කියලා දුන්නේ නැත්නම් පුංචි කාලේ ඉඳලම ඔබ රටට බණින කෙනෙක් නම් ඔබ හැමතිස්සෙම ඉතර නම් මේ රටේ ඉඳලා වැඩක් නැහැ පිටරට ගිහිලා ජීවත් වෙන්න ඕනේ කියලා හිතනවා නම් ඔබ ඒ දරුවෝ ඔබෙනුත් ඈත් කරනවා ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලන්ගෙනුත් ඈත් කරනවා මම එංගලන්තේ ඉන්න කාලේ ඉංග්‍රීසි වරදිනකොට ඉතින් මං කියනවා I am not very perfect in English කියලා එතකොට හැමතිස්සෙම බ්‍රිතාන්‍ය ජාතිකයෝ මට කියන්නේ you don't have to be උඹ ඉංග්‍රීසි වල perfect වෙන්න ඕනේ නෑ උඹ උඹේ භාෂාවෙන් වැරද්දක් කරන්න ලැජ්ජ වෙයා හැබැයි ඉංග්‍රීසි වැරද්දන්න ලැජ්ජ වෙන්න එපා කියලා දරුවෙකුට ඉංග්‍රීසි වැරදුනහම ඒක ගැන හුඟක් උරණ වෙන අම්මලා තාත්තලා මේ ඉංග්‍රීසි වෙනුවෙන් මේ හැම දෙයක්ම කරන අම්මලා තාත්තලා මේ මව්බස කියන දේ මොකද දරුවෙකුගේ ඔළුව වෙනස් කරන්න මනස වෙනස් කරන්න බලපාන්නේ මේ මාතෘභූමිය අපේ භාෂාව මව් භාෂාව මං හරීම ආස වෙච්ච දෙයක් තිබුණා මගේ පුතාලා දෙන්න මේ සිංහල සින්දු ඉතාමත්ම හොඳින් රස විඳිනකොට ඔවුන් දෙන්න රස විඳිනකොට මට පුදුම සතුටක් මට මිහිරක් දැනෙනවා මොකද ඔවුන් අර සිංහල සින්දු දාගෙන ඉන්නකොට පුංචිම පුංචි කාලේ පවා මගේ පොඩි පුතා කියනවා තාත්තේ අමරදේවසීයගේ සින්දුවක් දාන්න කියලා කියනවා සමහරට ඔහුට නිින්ද යන්නේත් ඒ සින්දුවට පුංචිම කාලේ පවා මේ විශේෂයෙන්ම මෙන්න මේ ගීතේ මම විශේෂයෙන්ම තෝරගත්ත හේතුවක් තියෙනවා ඒක තමයි මේ අපේ මාතෘභූමිය ලෝකේ බුද්ධිය අතින් ගත්තම සමහර රේටින්ග්ස් වලදී ඊශ්‍රායලයට විතරක් දෙවෙනි වෙච්ච රට අපි අපේ රට ගැන ආඩම්බර වෙනවා නම් අපි අපේ රට ගැන අවදීන්න මගේ තාත්තා මාව ගෙනිච්ච අනුරාධපුරයට පුංචිම කාලේ ගෙනිහිල්ලා මේ අනුරාධපුරයේ තියෙන මේ විශ්මය සීගිරියේ තියෙන විශ්මය ඒ වගේම සිතුල්පව්වේ තියෙන විශ්මය මේ 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 භූමියට ඇත්තටම දන තියලා වැඳලා අපි කියන්න පුළුවන් තරම් ඉතාමත්ම ලස්සන මාතෘභූමියක අපි ජීවත් වෙන්නේ මේ පුංචි හැතැම්ම 100ක් අස්සේ අපිට හැම කාලගුණයක්ම අපිට හම්බ වෙනවා හැම කාලගුණයක්ම අපිට හම්බ වෙනවා මේ පුංචි රටේ කවදාකවත් අහලා තියෙනවද බඩගින්නෙන් සාගතෙන් මැරිච්ච පවුලක් ගැන දැන් අර කොවිඩ් තියෙන කාලේ පවා අපිට මොනව හරි කොස් ගහකින් අපිට දෙයක් තිබුණා අපිට කන්න මේ මේ බිමේ මොනාද හැදෙන්නේ නැත්තේ යන්න රත්නපුරයට යන්න කෑගැල්ලට ගිහිල්ලා බලන්න මේ මාතෘභූමියේ කොයි තරම් දේවල් තියෙනවද කියලා එහෙනම් වැඩිපුරම ලෝකේ සුයිසයිඩ් කරගන්න රට බවට පත් වෙලා තිබුණු වැඩිපුරම මේ මත්පැන් බොන්න පුරුදු වෙලා හිටපු රටක් මං හිතන්නේ අපි අපේ මාතෘභූමියට ආදරේ වෙන්න ඕනේ කාලේ දැන් ආයෙත් ඇවිල්ලා මොකද මේ පොළවේ තරං දැන් මම ඒ දවස්වල මාට රාවයේ පත්තරයක් හම්බෙනකොට එංගලන්තේ ඉන්න කාලේ මං අඬනවා එදාට මොකද මේ ඒ කාලේ ඔය SMS මොනවත් අපිට තිබුණේ නැහැ ඉතින් මං ඒ දවස්වල මම පළවෙනි වතාවට එහෙම එංගලන්තෙට ගියාම පුහුණු වැඩසටහන් වලට මාව ගෙනිච්චෙන් පස්සේ සනත් ගමාජ් ඒගොල්ලෝ එහෙමයි මගේ නම ප්‍රොනවුන්ස් කරන්නේ සනත් ගමාජ් ශ්‍රී ලංකා කියලා ඒගොල්ලෝ අහනවා what is your country mean ලංකාව කියන නම දන්නේ නැහැ හැබැයි 96න් පස්සේ මාව ගිය ගමම්ම සනත් ගමාජ් ඕ he is from Jayasurya's country කියලා කියන්නේ මේ තනි මිනිස්සයා මේ මේ සනත් ජයසූරිය කියන තනි මිනිස්සයා මේ අපේ මාතෘභූමියට දීපු තැන. එහෙනම් මගේ දරුවනේ සිහින දකින්න මේ සිහිනයේ රෑ මේ දවසේ සිහිනයක් දකින්න Nobel tag එකට යන්න. මේ දවසේ සිහිනයක් දකින්න ඔය කම්පියුටර් ගේම් එකෙන් අයින් වෙලා ඔය සරල පුංචි දේවල් වලින් අයින් වෙලා patent බලපත්‍රයකට යන්න. මේ තරම් විශිෂ්ට රටක් මේ මොකද ඔබ ඉතාමත්ම හොඳ බුද්ධිමත් දරුවෙක්. මේ විශිෂ්ට රටක මේ දරුවෝ මේ කාටුන් වලට ඇබ්බැහි වෙලා නාට්‍ය සෙට් එකට ඇබ්බැහි වෙලා කම්පියුටර් ගේම්ස් වලට ඇබ්බැහි වෙලා ඔබේ ජීවිතේ විනාශ කරගන්න එපා. ඔබට තමයි මේ රට බාර. රට බාරයි ඔබට පුතේ. ඉතින් මේ නිවහල් සිතුවිලි සිතන රටක් ඩොක්ටර් නල්ලිස්ගේ වචන ඒ වගේම අමරදේවයන්ගේ මේ හඬ අද නදීකයි නුවන්දිකා ඔබ දෙන්නගෙම හඬින් අහන්නේ මොකද මේ ගීතේ අවසාන ගීත විදිහට තෝරගත්තේ විශේෂ හේතුවක් උඩ
මා තරුණ කාලේ ජාතික රූපවාහිනියේ අමරදේවයන් ඇවිල්ලා මේ ගීතය ගායනා කරනවා. මා මත් වුණා මගේ රට පිළිබඳ ආදරේ. ඊට පස්සේ මාව ආපහු කනට ගැහුවා වගේ මා ඇහැරුණේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙච්ච ගමන් දාපු මෝඩම මෝඩ දැන්වීමක් ඉදන්. දැන්වීම වලට එහා ගිය ජීවිතයක් අපිට තියෙන බව හිතන්න. මේ අපේ රට තරම් උත්තරීතර මාතෘභූමියක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. මේ අපේ මිනිස්සු තරම් සුන්දර මිනිස්සු කොහෙවත් නැහැ. මේ රටේ කවදාකවත් ඔබට අහිං ඒ කියන්නේ අසරණ වෙන්න වෙන්නේ අපේ මිනිස්සුත් එක්ක. අපේ මිනිස්සු කියන්නේ පපුව තෙත් වෙන මිනිස්සු. ඒ හින්දා මාතෘභූමියට ආදරේ වෙන්න. ඒ හරහා කියන්නට දේවල් හිතේ මතුවෙනවා. පොර කනවා. නමුත් වෙලාව අපි උදාලා ගිහිල්ලා හින්දා මං කියන්නේ නැහැ. පුංචි දෙයක් කියලා ගීතේට එනවා. ඇනුම් පදයක් නෙවෙයි, තරහට කියන එකක් නෙවෙයි, කේන්තියට කියන එකක් නෙවෙයි, ද්වේෂ සහගතව කියන එකක් නෙවෙයි, කුහකකමින් කියන එකක් නෙවෙයි. අපේ රටේ දැන් ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක ඉංග්‍රීසියෙන් සිංහල නම් වගේක් කියනවා. ඒවා හරියට එංගලන්තේ ඇමරිකාවේ අපේ නමක් කියාගන්න බැරි සුද්දෝ ඇවිල්ලා ඉංග්‍රීසියෙන් කතා කරනවා වගේ. එහෙම කරන්න එපා. නාණයක්කාර කියලා හොඳට කියන්න පුළුවන් ඉංග්‍රීසි වලිනුත් නාණයක්කාර කියලා. අපේ භාෂාව දන දන මරන්න එපා. කොහෙ ගියත් නාණයක්කාර නාණයක්කාරමයි. එහෙමනම් අහංකාර වෙන්නත් එපා, හිතුවක්කාර වෙන්නත් එපා. මාන්නක්කාර විදිහට ජීවත් වෙන්න. හෙට අලුත් දවසකදී හම්බෙමු. මේ ගීතයත් එක්ක අපි ඔබෙන් ඈතට යනවා. සුබ රාත්‍රියක්. විවහල් සිටි විලි සිතන සිතක් උදානයි. විවහල් නිමැවුම් මවන හිසත් උදාරයි. විවහල් සිටි විලි සිතන සිතක් උදාරයි. විවහල් නිමැවුම් මවන හිසත් උදාරයි. යශෝක කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි. දෙවන් අසිරිමත් ජාතිය ජය උදාරයි. යශෝක කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි. බිඳා නොයිද යලි දිවිදි අහස බලන්නේ. නපෝදය තෙද රැඳීරු පිපීරිලෙන්නේ. බිදා නොයිද යලි පිබිදි අහස බලන්නේ. නපෝදය තෙද රැඳීරු පිපීරිලෙන්නේ. ඊදෙන හෙළනන් ගොයවේ උදාරයි. එල සිත ගත සනහා නව සිහින සදාරයි. ඊදෙන හෙළරන් ගොයමේ සිහින උදාරයි. එල සිත ගත සනහා නව සිහින සදාරයි. උදාරයි යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි. දෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි. යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි. දෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි. යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි.